आगमन में हम वाटर में सुबह देश ना इधर हम आवे हैं ना दियो कुमार लेटे ओ हरि ये मना होने मार्ग मां से तुम्हें निश्चित वेद आरंभ कराना है दानी अभी अवसान साथी है अभी ये साथी अवसान है नात्र करा दी वैदावसान करें आपे हाई बनी पार्ट में एक भी खाले पार्ट में खाले आश्रित गाने क्रीम वाली नमः उन्हें गीत साथी वैदा पिया वसान करें इतने कम गीत साथी तुले उगलने खाले संबंध कारण ठीका को उम्बे पिदीर दूर न कराने इतने कम मार्च मासे वाले डे एगेम ठीका दूर न वारी भागीर सुधा न करें में एक හරිද හොඳ එහෙමනම් අපි මුලින්ම අද වැඩ ආරම්භ කරමු අන්න අර කිව්ව ඇගීම මුලින්ම බලන අපි බලමු කොච්චර දුරට අපේ කට්ටිය ඇගීම සාර්ථකද කියලා එතනින් පස්සේ කාලය සම්බන්ධ කාරණා ටික හොඳයි පබසි කරලා තියනවලු හොඳයි එහෙමනම් අපි ඊට පස්සේ බලමු කාලය ආශ්‍රිත ගණනය කිරීම ටික අවසන් කරන්න එතකොට අදින් 6 වෙනි පාඩම දක්වා පළමු වාරේ වැඩ අවසන් අපිට තව ඉතුරු වෙන්නේ තව පාඩම් තුනක් කරන්න පළවෙනි වාරයේ සඳහා කමක් නැහැ ඉස්ලාම ගාලමු ඇගීම එහෙම නැත්නම් ඇගීමේ කොච්චරක් අපේ කට්ටිය ලකුණු අරගෙන තියෙනවද කියලා अभी बोले मैं बाला नहीं थी नहीं हमारा हूँ अरे पीड़ों आपके देख के उन हाथों से नहीं डाला ले पालमुआरे पुनरेक्षण है आरंभ करने हादरने यार ते पालेवेनी ऐगोई में अरे पालेवेनी पार्टन हाय दक्कवा පළවෙනි අගයීමේ ගැටලු තියෙවි. හරි දැන් රතු පෑන හෝ පාට පෑනක් ගන්න රතු පෑනක් තියෙනම ඕනි ගොඩක් විට අපේ කට්ටියගේ දැන් හරි නිවැරදි කිරීම කරන්න වැරදි නම් වැරදි දාන්න බොරුවට හරි දාගන්න නැතුව හරි Tamanට අවංක වෙලා හරියට වැඩේ කරන්න. පහත දැක්වෙන කුලකවල අවයව ලයිස්තුගත කරන්නලු. එහෙනම් ඒ නම් කුලකයක් තියෙනවලු. ඒ කුලකයේ ඇතුලේ තියෙන අවයව ටික ලයිස්තුගත කරොත් එහෙමනම් අපි කුලකයක් ලියන විදිය ගැන දන්නවා සගලවරහන් ඇතුලේ දාන්න ඕනේ අවයව ටික ඒක අනිවාර්යෙන්ම වෙන්න ඕනේ එහෙනම් 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කියන්නේ 2 බෙදන්න පුළුවන් ක්‍රම දෙකක් විතරයි තියෙන්නේ 3 5 7 මෙන්න 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා ටික 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා ටික එහෙනම් 2 3 5 7 हरी नाम हरी दागन्न एकाक हरी वैर्दी नाम वैर्दी दागन्न वैडी पुरा लिए लती ने वड़ा ये थी तीन वैर्दी वैडी पुरा लिए लती ने वड़ा ये थी तीन वैर्दी हरी द वैडी पुरा लिए लती ने वड़ा ये थी तीन वैर्दी दागन्न एक කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි ලිසාරක් එක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි එහෙමනම් ඒක වැරදි මොකද සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා සාධක දෙකක් තියෙන්න ඕනේ එකට තියෙන්නේ එකම එක සාධකයක් විතරයි ඒ නිසා එක ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේවත් සංයුත සංඛ්‍යාවක් වෙන්නේවත් නැත සංයුත සංඛ්‍යාවක් වෙන්න සාධක දෙකකට වඩා වැඩි පුර තියෙනවා. පැහැදිලිද? එහෙනම් 2 3 5 7 විතරයි. ඊළඟට B නම් කුලකෙට අපි යමු B නම් කුලකෙට. හරි ඇගීම අංක 1. ඉමන්ණ අපි මේ කරන්නේ. ඇගීම අංක 1.
හරි එහෙමනම් මාර්ගම කියන වචනේ අකුර. එහෙනම් එම් අකුර තියෙනවා, ඒ අකුර තියෙනවා. හරි. බලන්න හරිද කියලා එම් අකුර එච් අකුර තියෙනවා. එච් අකුරක් තියෙනවා. හරි නේද? එකම අවයවය දෙපාරක් ලියන්නට බෑ. බලන්න හරිද කියලා එකම අවයවය දෙපාරක් ලියන්න බෑ. ඒක කුලක නීතියක්. සමහරක් විට කට්ටිය එම් අකුර ගොඩක් වතාවක් ලියලාද දන්නේ නැහැ. එහෙමනම් ඉතින් වැරදි. එහෙමනම් ඉතින් ඔයගොල්ලෝ කළ තියෙන දේ වැරදි. බලන්න අඩුපාඩුවක් වෙලා තියෙනවද කියලා. හොඳයි. එහෙමනම් හොඳයි. එකක් හරිනම් ලකුණු පහක් හම්බ වෙනවා. එකක් හරිනම් ලකුණු පහක් හම්බ වෙනවා. A කොටස හරිනම් ලකුණු පහයි, B කොටස හරිනම් ලකුණු පහයි. හරිද? මේ මෙතනින් දාලා තියෙන්නේ අන්න ඒක. ලකුණු ප්‍රමාණය දෙන ලකුණු ප්‍රමාණය තමයි ඔය දක්වලා තියෙන්නේ මම. ඊළඟ කාරණේ 50305 යන සංඛ්‍යාවේ ඉලක්කම්. එහෙමනම් මොනවාද මේකේ තියෙන ඉලක්කම් වෙන්නේ? මොනවාද මේක ඇතුලේ තියෙන ඉලක්කම් වෙන්නේ? පහ තියෙනවා. බිඳුව තියෙනවා. තුන තියෙනවා. බිඳුව තියෙනවා, පහ නැවත තියෙනවා. ඔන්න කාරණේ. හරිද? ඔව් පහ බිඳුව තුන. එචර. ඔන්න එහෙමනම් C එකට අදාළ කුලකට අදාළ කාරණේ. D එක ගත්තොත් ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර. එහෙනම් A අකුර එන්න ඕනේ. ඒ කියන්නේ vowels A E I O U. ඔන්න D අදාළ අවයවට. හරි මම හිතනවා දැන් ආපහු පේනවා ඇති කියලා. හරි ඔන්න පළවෙනි ප්‍රශ්නෙට අදාළ කාරණා ටික මම නැවත ටක් ගාලා ලිව්වොත් මම හිතන්නේ නෙට්වර්ක් ගැටලුවක් වුණා ගොඩක් කට්ටියගේ. එනම් කුලකයේ 10ට අඩු ප්‍රථමක සංඛ්‍යාව. එනම් 10ට අඩු ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 2 3 5 7. ඒතකම B නම් කුලකයේ වෙන්නේ M A මෙන්න අවයවටි. ඒත් එක්කම මේ ඉලක්කම් වෙන්නේ සීනම් කුලකයේ තුල තියෙන පහ බිඳුව තුන. එකම අවයවයේ දෙපාරක් ලියන්න බෑ. එකම අවයවයේ දෙපාරක් ලියන්න බෑ. D එක වෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර. එහෙනම් A E I O U. ඔක්කොම ටික හරිනම් ලකුණු 20ක් ඔයගලන්ට තියෙනවා. ඔබලන්ට ලකුණු 20ක් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට තියෙනවා. බලන්න අඩුපාඩු මොකක්ද තියෙයිද කියලා පළවෙනි ප්‍රශ්නේ. ඇගයි මංක එක මගේ සතිය වලට කරන්න කිව්ව. මාර්තු මාසේ මම ඔයාලට දුන්න ටියුට් එකේ පළවෙනි ඇගයි. මාර්තු මාසේ ඔබලන්ට දුන්නේ මගේ සතිය අන්තිමට වැඩ නතර කරද්දි දුන්න එක හෝම්වර්ක් එකක් මේක. එක හෝම්වර්ක් එකක් මේක. ඔබලන්ගේ පළවෙනි ඇගයි. පළමු ආරේ පළවෙනි එකයි. හරි ඔන්න මම යනවා ඉදිරියට. එහෙනම් හොඳයි ගොඩක් කට්ටිය ඔක්කොම හරි ගිහිල්ලා තියෙනවා සතුටුදායකයි. සිම්පල් ඒ කොටසේ තමයි ගොඩක් කට්ටියට වැරද්දක් තියෙනවා නම් වැරද්දක් ඇත්තේ. මොකද
ප්‍රථමක සංඛ්‍යාවල සමහර කටියේ වැඩිපුර දාලා ඇති 9 එහෙම නැත්නම් 1 එහෙමනම් ඉතින් ඒක වැරදි. එක අක්ෂරය එක අවයවයක් හරි වැඩිපුර හරි එක අඩුවෙන් හරි දාලා තියෙනවා නම් ඒක වැරදි. හරියට 2 3 5 7 එච්චරයි වෙන වැඩියෙන් තියෙන්නත් බෑ අඩුවෙන් තියෙන්නත් බෑ. දිනුලි හොඳයි. ආකාශ් ඒ කියන්නේ දෙකක් වැරදිලා ආකාශ්ට. හරි ලකුණු 5 බැගින් 4ම හරිනම් ලකුණු 20ක්. පැත්තක පොඩියට දාන්න ලකුණු 20ක්. හොඳයි. ඊළඟට අපි අන්තිමට එකතු කරමු ඔක්කොම ටික. හරි. හරි ඊළඟට අපි යමු බලන්න ප්‍රශ්න අංක 2ට. ප්‍රශ්න අංක 2. ඔන්න සුළු කිරීම ගැටලු දෙකක් තියෙනවා. අපේ තුන්වෙනි පාඩමෙන් තමයි මම ඔන්න ඔය කොටස එකතු කරේ. ඒ කිව්වේ අපි ඉගෙනගත්ත පූර්ණ සංඛ්‍යා මත ගණිත කරුණු. අපේ කට්ටියට මතක් වෙනවා නම් එහෙම පාඩමක් කරයි කියලා ලොකු දෙයක්. ඒකදී අපි ඉගෙනගත්ත සුළු කිරීමේ අනුපිළිවෙලක් කියලා දෙයක් ළමයි ඉගෙනගත්ත පළමුව වරහන් තියෙනවා නම් වරහන් ඇතුළත සුළු කරන්න කියලා. ඊළඟට දෙවෙනි පියවර විදියට බෙදීම් කරන්න කියලා තුන්වෙනි පියවර විදියට ගුණ කිරීම කරන්න කියලා අවසාන පියවරේදී තමයි එකතු කිරීම අඩු කිරීම කරන්න ඕනේ. ඉතින් මේ ගැටලුව තුළ අඩු කිරීමක් ඒත් එක්කම ගුණ කිරීමක් තමයි තියෙන්නේ. එහෙමනම් අපි ආරම්භ කරන්න ඕනේ කොතනින් වෙන්න ඕනේද ගුණ කිරීම කරන්න. එතකොට අනිත් පද නැති වෙලා යනවද? නැහැ. ඒව ඒ ආකාරයටම තියෙන්න ඕන. 15 එහෙමම තියමු. එහෙනම් අඩු කිරීම ලකුණ එහෙමම තියමු. ඉස්සෙල්ල ගුණ කරලා ඉමු. එහෙනම් 3 වරක් 4 කීයද? 12යි. 15ෙන් 12ක් අඩු කරොත් 3යි. ඉන්නවද මේ උත්තරේ හරි ගියපු අය? ඕක හරිනම් ලකුණු තව 5ක් හම්බ වෙනවා. ඉබදු හොඳයි. තරුෂි හොඳයි. බබසි හොඳයි වැඩේ කරලා තියෙනවා. සිතුමි හොඳයි. දෙවින්නේ මොකද අත් වැරදිලාද? ඔන්න ඒ කොටස. B කොටස ගත්තොත් ඒකේ වරහනුත් තියෙනවා. ඒකේ වරහනුත් තියෙනවා. නුලඟි හොඳයි. පන්සලු හොඳයි. දෙවුදුනු හොඳයි. ඩයස් හරි. ඒකේ අපිට තියෙනවා වරහන්. එහෙනම් පළමුව අපි වරහන් තුල සුළු කිරීම කරමු. අනිත් පද ටික එතන ඒ ආකාරයටම තියන්න. එකතු කිරීම ලකුණ ඒ විදියටම තියන්න. 7 ඒ විදියටම පහලට ගන්න. එහෙනම් 5න් 3ක් අඩු කරා කීයක් ඒවිද? 2ක් ඒවි. බෙදීම ලකුණත් එහෙමම තියෙනවා. ඔන්න මම පළමුව මොකක්ද කරගත්තේ? වරහන් තුල සුළු කිරීම. එහෙනම් 5න් 3ක් අඩු කිරීම තමයි ඔන්න මම මුලින්ම කරගත්තේ. දැන් තියෙන්නේ එකතු කිරීමයි බෙදීමයි කියන ගණිත කර්ම දෙක. එකතු කිරීමයි බෙදීමයි කියන ගණිත කර්ම දෙක විතරයි දැන් තියෙන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ කොතනින්ද වැඩේ ආරම්භ කරන්න ඕනේ? බෙදීම. එහෙනම් 7 එහෙමම තිබ්බා. එකතු කිරීම එහෙමම තිබ්බා. බෙදීම කරගෙන හිටියා. එහෙනම් 2 2කින් බෙදුවොත් 1යි. එහෙනම් 7යි 1 එකතු කරා. උත්තරය 8යි. උත්තරේ ඉවි 8. ඔන්න තවත් ලකුණු 5ක් හම්බ වෙනවා වැඩේ හරිනම්. අඩුපාඩු තියෙනවා නම් කරුණාකර පිළිතුරු නිවැරදි කිරීම වැරද්ද දාලා රතු පෑනෙන්න හරි ගස්ස ගන්න. කොහොමද ඒක උනේ කියලා. හොඳයි. ඒකෙත් ගොඩක් කට්ටිය ලකුණු 10යි මාරගෙන තියෙනවා. හොඳයි. අඩුපාඩු තියෙනවා නම් හරි වැරදුනාට කමක් නැහැ. Tamanට පැහැදිලි වෙන්න ඕනේ ඇයි මට වැරදුනේ කියන එක. ගඟුලි වැඩේ දැන් තේරලා තියෙනවා. අඩුපාඩුවක් තියෙනවා නම් ඇයි ඒක උනේ කියන එක Tamanට වැරද්ද පැහැදිලි වෙනවා නම් ආ මම මෙතනයි වරද්දලා තියෙන්නේ කියලා ඒක තමයි වෙන්න ඕනේ. ඒ නිසා කරුණාකර හරි උත්තරේ විතරක් දාගෙන ඉන්න එපා. ක්‍රමය හරි ගස්ස ගන්න මෙන්න මෙහෙමයි මේක කරන්න ඕනේ කියලා. ඊළඟ එකේම හරි සාර්ථක වෙන්න ඕනේ එතකොට. ඊළඟ එකේමේදී හරි වර්ක් කරලා වැරද්ද ටික හදාගෙන ඊළඟ පේපර් එක හොඳ වෙන්න ඕනේ. හොඳයි කියවිදු. හරි. යන්න හදාගන්නේ දැන් අපේ ඊළඟ කාරණේ තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න මම දීලා තියෙන්නේ දාර්ශනික පාඩමේ කටියට මතක ඇති කියලා මම හිතනවා. එහෙනම් පහත බලවල අගයන් සොයන්න කියලායි කියන්නේ. එහෙනම් දෙකේ 6 වෙනි බලය. ඉස්සලා මේක විහිදුවා ලියා ගන්න ඕනේ. එහෙනම් දෙකේ 6 වෙනි බලය කියන එකේ අදහස දෙකේම පැටව 6 දෙනෙක් මොකක් වෙමින් ඉන්නවා කියන එකද? ಗುಣ වෙමින් ඉන්නවා කියන එක. දෙකේ පැටව 6 දෙනෙක් ಗುಣ වෙමින් ඉන්නවා කියන එක. එහෙනම් අපි මේක ಗುಣ කරමු. දෙවරක් දෙක 4යි, 4 වරක් දෙක 8යි, 8 වරක් දෙක 16යි, 16 වරක් දෙක 32යි. 32 වරක් දෙක අපිට ඒවි කීයක් කියලාද? 64ක් කියලා. හොඳයි. ඔන්න
තවත් ලකුණු පහක් හරිනම් ලකුණු එන්න ඕනේ අපිට 64. ඊළඟ එකක් විහිදුවා ලියාගත්තොත් 3 දෙවෙනි බලය කියන්නේ 3ෙම පැටවු දෙන්නෙක්. 5 දෙවෙනි බලය කියන්නේ 5ෙම පැටවු දෙන්නෙක්. ඉස්සෙල්ල මම ඔන්න විහිදුවා ලියුවා. දැන් ඉතින් ගුණ කරන්න තමා තියෙන්නේ. 3 + 3 9යි. 9 + 5 45යි. 45 ගොඩවල් 5ක් මට AV කොච්චරක් කියලාද? 210ක් කියලා නම් නෙවෙයි ආකාශ්. එහෙම නේද බලන්න. ආකාශ් වරද්දලා තියනවා ගුණ කිරීම මට හිතෙන්නේ. 225ක් එන්න ඕන. හරි. ඔන්න බලන්නකෝ එහෙමනම් ඔතන කාරණේ. ගොඩක් විට ආකාශ් ගන්නදී 5 5 10යි කියලා. ඒ නිසා තමයි ආකාශ්ෝක වැරදිලා තියෙන්නේ. ළමයි 5 5 10ක් නෙවෙයි 5 5 කීයද 25ක් වෙන්න ඕන. ඔන්න තවත් ලකුණු 5ක්. ඔන්න අපේ පළවෙනි ගැටලු 3 ගැන සාකච්ඡා කරා. හරි. එතනින් පස්සේ අපි යමු බලන්න ගැටලු අංක 4. ප්‍රශ්න අංක 4ට. හරි ප්‍රශ්න අංක 4ේ ඔන්න අපි ඉගෙනගත්ත මහාම පොදු සාධකේ මහා පෝසා හොයන්න තියෙන්නේ. හරි මහා පොදු සාධකේ හොයන්න 30 40 50 කියන සංඛ්‍යාවල. ඉතින් ඔන්න හොඳින් අහගන්න කොහොමද අපි මහා පෝසා හෙව්වේ? ආපහු හොඳින් බලාගන්න. මේකෙන සංඛ්‍යා තුන අරගෙන මහා පෝසා හොයද්දී ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදියට ලියා ගන්න ඕනේ මුලින්. මේකෙන සංඛ්‍යා තුනම ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙසට ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් ඔක්කොම කලින් ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදලා බලමු. එහෙනම් දෙකෙන් බෙදන්න පුළුවන් 30 15යි. දැන් 3ෙන් බෙදන්න පුළුවන් දෙකෙන් බෙදන්න බැහැ 5යි. 5 බෙදන්න පුළුවන් 5ෙන් 1යි. ඒ විදිහට මේකත් ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදුවොත් 42ෙන් බෙදන්න පුළුවන් 20යි. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන් 10යි. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන් 5යි. දැන් දෙකෙන් බෙදන්න බෑ 5ෙන්. එකයි. ඒ විදිහට 50ක් දෙකෙන් බෙදන්න පුළුවන් 25යි. දැන් දෙකෙන් බෙදන්න බැහැ 5ෙන් බෙදමු. 5යි. 5 5ෙන් බෙදුවොත් අන්න 1යි. මෙන්න මේ විදිහට. ප්‍රථමික සංඛ්‍යා වලින් බෙදුවා. එහෙනම් 30 හදන්න උදව් කරා අපිට 2ේ පැටව 1 3ේ පැටව 1 5ේ පැටව 1 40 හදන්න උදව් කරා 2ේ පැටව 3 5ේ පැටව 1 50 හදන්න 2ේ පැටව 1 5ේ පැටව 2 එනම් මහාම පොදු සාධකය වෙන්නේ මොකක්ද මම කරන්න කිව්වේ මේ ලිව්ව ප්‍රථමක සාධකවල ගුණිත පේලි 3ෙම තියෙන දේවල් රවුම් කරගන්න කිව්වා. එහෙමනේ කරන්නයි කිව්වේ. එහෙනම් මට පේනවා 2ේ පේලියක් මට රවුම් කරගන්න පුළුවන් විත්තිය. තව 2ේ පේලි නම් නැහැ. 3ේ පේලියකුත් නැහැ. හැබැයි පේනවා 5ේ පේලියක් තියෙනවා වගේ. මෙන්න 5ේ පේලියක් තියෙනවා. ඔන්න මම 5ේ පේලියක් රවුම් කරගත්තා. එහෙනම් 2ේව 1යි, ඒ මොකෝ 2ේ පේලි 1යි, 5ේ පේලි 1යි. එහෙනම් දෙවරක් 5. එහෙනම් කට්ටිය දෙවරක් 5 කීයක් ඒවිද? 10ක් කියලා. ඔන්න පිළිතුර 10යි. කරුණාකර ගොඩක් කට්ටිය ඕකනම් වැරදිලා ඇත. ගොඩක් කට්ටිය ඕකනම් වරද්දගෙන ඇත. හොඳයි ජයසුන්දර වැඩේ හරි ගිහලා තියෙනවා. හොඳයි. ආකාශ් වැඩේ විනාශ කරගෙන තියෙනවා මට හිතෙන්නේ. ඔන්න ගැටලු අංක 4. හොඳයි නුලංගි තීර්ෂා හොඳයි. සනුජ ලිතුලි වැඩේ කළා තියෙනවා. හොඳයි. සඳරු ශෂින්දු මොකෝ තත්ත්වේ හිමදු හොඳයි. තරුෂි පෙවින්න වැඩේ හරි. ඔමික හොඳයි. හොඳයි මා පෝසම් වෙලා තියෙනවා කියන්නේ ලොකු දෙයක්. හොඳයි සඳරු ශෂින්දු දිනලි හොඳයි. දැනට බලන්න එතනට තව ලකුණු 10ක් හම්බ වෙනවා. හරිනම් හොඳයි මන්නේ වැඩේ හරිනම් ලකුණු 10ක් තියෙනවා. දෙවිඳු හොඳයි.
ඔන්න ගැටලුව අංක 4. ඔතනට වෙනකන් බලන්න අවුලක් තියෙයිද කියලා අඩුපාඩු තියෙයිද කියලා. හොඳයි සාමනි. හරි ඉදිරියට යන්න නම් එහෙමනම් ගොඩක් කට්ටිය හරිලු. හොඳයි එතනින් පස්සේ අපේ ඊළඟ වැඩේ ගැටළු අංක 5. දිල තියෙනවා මෙන්න මෙහෙම කුඩා පොදු ගුණාකාරය 24 48 96 යන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය හොයන්නයි කියලා. එහෙනම් දැන් අපි කූපෝගෝ ගණනය කරනකොට කූපෝගෝ හොයනකොට දැන් මාපෝසා හොයද්දි වෙන වෙනම බෙදුවානේ. නමුත් කූපෝගෝ කරද්දි වෙන වෙනම බෙදන්නේ නැහැ. මේ කියන සංඛ්‍යා තුනම අරගෙන අපි ප්‍රථමක සංඛ්‍යාවලින් එකට බෙදාගෙන යන්න ඕන. දැන් තමයි කල්පනා වෙන්න කරන්න දේ. ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදුවොත් මුලින්ම දෙකෙන් බෙදන්න පුළුවන්. 24 දෙකෙන් බෙදලා බැලුවොත් 12ක් කේවි. 48 බෙදුවොත් 24ක් කේවි. 96 දෙකෙන් බෙදුවොත් 48ක් කේවි. හිතෙන් බෙදන්න බැරි නම් ඔගලන්ට පුළුවනි පැත්තක බෙදලා බලන්න. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදමු. 6යි. 24 දෙකෙන් බෙදුවොත් 12යි. 48 දෙකෙන් බෙදුවොත් 24යි. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. 6 දෙකෙන් බෙදුවොත් 3යි. 12 දෙකෙන් බෙදුවොත් 6යි. මේක 12යි. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. ආපහු දෙකෙන් බෙදමු. 3 බෙදෙන්නේ නැහැ. 3ම දාමු. 6 දෙකෙන් බෙදුවොත් 3යි. 12 දෙකෙන් බෙදුවොත් 6යි. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන් 6. ඒ නිසා ආපහු දෙකෙන් බෙදනවා. 3 බෙදෙන්නේ නැහැ. එහෙමම දාමු. 3 බෙදෙන්නේ නැහැ. එහෙමම දාමු. 6 දෙකෙන් බෙදන්න පුළුවන් 3යි. දැන් දෙකෙන් බෙදලා වැඩක් නැත. හරි. එහෙනම් 3ෙන් බෙදන්න ඕන. එහෙනම් දැන් දෙකෙන් බෙදලා වැඩක් නැහැ. හරි. ඔන්න කාරණේ. එහෙනම් කුඩාම පොදු ගුණාකාරයේ ඇවිල්ලා අපිට බෙදන්න උදව් කරපු කට්ටිය. හරි. දෙකේ වැටව 1 2 3 4 5යි. දෙකේ වැටව 5ක් උදව් කරා. ඊට අමතරව 3ේ වැටව 1ක් උදව් කරා. හරි. එහෙනම් ওই ටික ගුණ කරලා දාන්නයි තියෙන්නේ. හොඳයි. අරිත උත්තරයක් කියනවා. වෙරි ගුඩ්. එහෙනම් දෙවරක් දෙක 4යි. 4ක් දෙක 8යි. 8ක් දෙක 16යි. 16 වරක් දෙක 32යි. 32 තුනෙන් ගුණ කරොත් පැත්තක ගුණ කරලා බලන්න ළමයි 96ක් ඒවි. මෙන්න කාරණේ. තවත් ලකුණු 10ක් ඕනේ ඒකට. අඩුපාඩු තියෙනවා නම් හරි ගස්ස ගන්න. ලිතුලි ඒ උත්තරේ මෙනවා නම් හරි. හැබැයි මේ ක්‍රමේ මම ඔයගලන්ට කියලා දුන්නේ නැති. එහෙම කළ ගන්න ක්‍රමයක්ත් තියෙනවා. එහෙම උත්තරේ එනවා නම් හරි. බලන්න අඩුපාඩු තියෙයිද කියලා. අඩුපාඩු තියෙනවා නම් හරි ගස්ස ගන්න. තීර්ෂා හොඳයි. දෙව්දුණු පන්සිලු හරි. ඔන්න පස්සෙනි ගැටලුව. ගංගුලි හොඳයි. නෙතුමි ඉන්නවද? බලන්න අඩුපාඩු තියෙයිද ඔතන්ට වෙනකන් කියලා. පෙවින්නේ මොකටත් හරිද? අය මම හිතනවා අපේ ළමයි ටික තනිව වැඩ ටික කරන්නේ නැති කියලා. අක්කල අයියලා උදව් කරගන්න නැතුව කරන්නේ නැති කියලා. නවිතු මොකටත් නවිතු. අඩුපාඩු තියෙනවා නම් අදලා හදමු. නෙතුමි මොකටත් හරියද? පසින්දු
जयसुंदर मांगितना दैन टॉप कॉमेडी का हरिया थी केरा उदय यारी थे हरी लितुली वैडे ये आकारे करला हरी डाल लगा तना मटक हमाक नेतो एकात वैर दी नेतो उदय विनोगड़ायस सार्थकाई उदय औषध मम हितना हरिया थी केरा उदाव गाने तो कराने थी केला बीनाक्षी आइए गे उदाव गाने तो कराने थी केला हम इधर ही ठहरने दे सावनी हम दाई हरी ये लंदन कारण है साधक गुणाकार पाठमें तवाद्यवा मेके अभी टीनवा इतिरी ने तो बेदन संख्या मतकाई अभी कथाकर अभी नीति टीका किगन करता अभी गिन करता कुहुमति संख्या वा इतिरी ने तीव नवें बेदेन कियने को हतरें बेदेन कियने की तुने बेदेन नैति कुहुमति किया बेदन ने तो बेदी में तोरव इगन करता क्रम टीका अन्य क्रम टीका माता करना वालट ओ प्रश्न दूर एना मे दीलती संख्या अतरी होयानलू अपीट हतरी इतिरी नेतु बेदेन संख्या वेणी मुनाद किया इति वालट मतकना हतरी इतिरी नेतु बेदेन मन हरी दैन पबसी कल्पना कर हेमेव अभी कर लीन वाद अभी कर लीन हरी अभी कर लीन हेमेव एक मम कील दील तीन यम संख्या वा हतरी इतिरी नेतु बेदेना मुखाग्द वेन्नोन की वो कथा मुखाग्द वेन्नोन की वो कथा इम संख्या अग इलाकाम देख इम संख्या अग इलाकाम देख हतरे इतिरी नेतु बेदेन एहमना मितराई वेकियन संख्या हतरे बेदे नंद पालवे अग इलाकाम देख इतनी कोहमत पना सा बेदल बेलू हतरे बेदेन नया हेत देख अग इलाकाम देख हेत देख नी एक नंग हतरे बेदनो एना हतरे बेदन संख्या वाक विधियट हेत देख तो बोलवा हरिद एक पन है अग इलाकाम देख पनहा एक नंग हतरेम बेदेन नेतक बेदल बला पनहा हरियटम हतरेम बेदेन मत किया हरियटम बेदेन नति वेवी देखा इतरी वे ईलगट हत्य हेत्त हतर अगिलकान देख हेत्त हतर हतरेम बेदे दई परीक्षा करान हेत्त हतरे अगिलकान देख हरियटम बेदेन नेत हतरे ईलगे का अटसिय हेत्त पहा अगिलकान देख हेत्त पहा एक संख्या मे पलवेनी कोटस हरिना मेटिक हरिना ओगलांट लकुनु पहाक्तियनवा मे देख हर वेनत्तेव दालना वेरद्दत दागन्न मे देख वितरमाई तियन्न पुलुवा अनित्तगेनु दालना वेरद्दत दागन्न एहिम लकुनु देन्न बै एतकोट नवितु मं हितन्ने वैडिपुर दाला ऐति कियला नवितु दाला ऐति 162 त हतरेन बेदेनवाई कियला संख्या मत कदापी इलाका दर्शक अरे लकी नाम बेगटी कल्पना करो यही पबसी मत कई मत कई मत कई हूं मुखाद इलाका दर्शक अरे तीन संख्या सियालम अवसाने एक इलाकम तन इलाकमा एक तो करने एक इलाका दर्शक इतनी यम संख्या आवक इलाका दर्शक अरे अभी हेवे आने लकी नाम बेकि मत कने ये इलाका दर्शक तुनहारी हयहारी नवेहारी वेनवना
ඉලක්කම් දැර්ශකය 3 හෝ 6 හෝ 9 වෙනවා නම් අපි කිව්වා ඔය කියන සංඛ්‍යාව 3න් ඉතිරි නැතුව බෙදෙනවා කියලා. මතකද 3න් ඉතිරි නැතුව බෙදෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් කට්ටිය ඔය කියන සංඛ්‍යාවල ඉලක්කම් දැර්ශක පරීක්ෂා කරලා බලන්න. එහෙම පරීක්ෂා කරලා බැලුවට පස්සේ ඕගලන්ට තේරෙන්න ඕනේ 3න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා ටික වෙන්නේ මෙන්න මේ වයි කියලා. පළවෙනි එක 57 පරීක්ෂා කරලා බැලුවොත් ඉලක්කම් දැර්ශකයේ ඕගලන්ට ඒවි 3. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක 3න් ඉතිරි නැතුව බෙදෙනවා. 72 ඉලක්කම් දැර්ශකයේ හොයලා බැලුවොත් ඕගලන්ට ඒවි 9. එහෙනම් ඒකත් 3න් ඉතිරි නැතුව බෙදෙනවා. එහෙනම් 72ත් එන්න ඕන. 72ත් එන්න ඕන. ඊළඟ 150 ඉලක්කම් දැර්ශකයේ ඒවි අපිට 1.5යි 6. ඒ කියන්නේ ඒකත් 3න් ඉතිරි නැතුව බෙදෙනවා. පබසි එහෙම නේද ඊළඟ කාරණේ 774 ඉලක්කම් දැර්ශකයේ හොයලා බැලුවොත් 9ක් කේවි ඔබලට ඒ කියන්නේ ඒකත් 3න් ඉතිරි නැතුව බෙදෙනවා 875 ඒක ඉලක්කම් දැර්ශකයේ හොයලා බැලුවොත් ඕගලන්ට ඒවි 2 එහෙනම් ඒක 3න් බෙදෙන්නේ නැත් 162 හොයලා බලන්න ඉලක්කම් දැර්ශකයේ ඒවි 9 එහෙනම් ඒකත් 3න් ඉතිරි නැතුව බෙදෙනවා 96 ඉලක්කම් දැර්ශකයේ හොයලා බලන්න ඒවි 6ක් එහෙමනම් ඒකත් 3න් බෙදෙනවා බලන්න ඔක්කොම ටික තියෙනවද කියලා ඔක්කොම ටික ඔයගොල්ලෝ අන්තර්ගත කරලා තියෙනවා නම් වැඩිපුර ඒව නැතුව වැඩිපුර ඒව දාන්න එපා එහෙමනම් ඉතින් කරන්න දෙයක් නැහැ වැරදි තවත් ලකුණු 5ක් ඔයගලන්ට හම්බ වෙනවා වැඩිපුර ඒව හරි අඩුවෙන් හරි දාලා තියෙනවා නම් ලකුණු දෙන්න එපා ඒ කියන්නේ අර හිතිච්ච හිතිච්ච ඒව දාලානේ. හරි අපි අර කණාවට දාලා. එහෙම දේවල් කරන්න බෑ. එක ඉලක්කමක් හරි අඩු නම් ලකුණු දෙන්න එපා. සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. පිළිතුර ඔය හැර වෙන ඒවා කිසිවක් තියෙන්න බෑ. අඩුවෙන් දාලා තියෙනවා නම් ඒත් ලකුණු නැහැ. වැඩිපුර දාලා නම් ඒත් ලකුණු නැහැ. ඔය තියෙන ටික හැර වෙන උත්තර තියෙනවට ලකුණු දෙන්න එපා. ඔක ලේසි ප්‍රශ්නයක්. ඒ නිසා කවුරුත් වැඩිපුර ලකුණු දෙන්න ඕනේ නැහැ. හොඳයි. බිනක්ෂි මං හිතනවා හරියට කියලා. හොඳයි. ඊළඟට එහෙමනම් අපි යමුකෝ බලන්න ඊළඟ කතාවට. හරි. ඊළඟට ඔන්න කියනවා 9න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාව තෝරන්න කියලා. ඉතින් ළමයි 9න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාව කියන්නේ. ඒකෙදී නීතිය උනේ මොකක්ද? ඉලක්කම් දැර්ශකය හරියටම එන්න ඕනි 9. ඉලක්කම් දැර්ශකයේ හරියටම 9 එනවා නම් ඒ කියන්නේ ඔය කියන සංඛ්‍යාව 9න් ඉතිරි නැතුව බෙදෙන්න ඕන. එහෙනම් 57 ඉලක්කම් දැර්ශකයේ 9 වෙන්නේ නැහැ. 72 නම් ඉලක්කම් දැර්ශකයේ 9 වෙනවා. ඒක ගන්න පුළුවන්. 150ක් බැහැ. 774 නම් පුළුවන්. ඉලක්කම් දැර්ශකයේ 9ක් එනවා. එහෙම නේද බලන්නකෝ. ඊළඟට 875 බැහැ 162 ඒකනම් පුළුවන් ඉලක්කම් දැර්ශකයේ 9ක් එනවා එහෙමනම් ඔන්න ඔය ටික තමයි ගන්න ඕනේ පෙවින්න බලන්න හරියද කියලා එහෙමනම් 9න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාව විදියට 72 774 ඒ දෙකම 162 ඒකත් ඔයාලා හරිනම් තවත් ලකුණු 5ක් ඔයාලට තියෙනවා ඔය තුන විතරයි වෙන වැඩිපුර හරි අඩුවෙන් හරි දාලා නම් ලකුණු දෙන්න එපා. අඩුපාඩු ටික නිවැරදි කිරීම ටික කරගන්න. වැඩිපුර දාලා තියෙන වැරදි ඒවා කපලා දාන්න. හරි ඒවා ටික නිවැරදිව ගන්න. වැඩිපුර දාන්න නම් එපා. ඉතින් බොරුවට හරි දාගන්න දෙපා. ඉතින් එහෙම වැඩ නැහැ ලකුණු අරගෙන අවංක වෙලා තමන්ට අවංක වෙලා හරියට කරන්න. ශෂිඳු මොකද අපේ හරිද? අක්කලා තුදව කරන්නේ නැති ශෂින්දුට මං හිතන්නේ 500 දෙවදුණු හරි නමිතු ඒ ටික හරි හොඳයි යන්න හදන්නේ ඔන්න දැන් ඊළඟ කතන්දරේට හරි වෙනක පහක තල රූපයේ සම්මිතික රේඛා අඳින්නේ එතකොට මේක ඇතුලේ සම්මිතික රේඛා තියෙනවා නම් ඒ සම්මිතික රේඛා අඳින්නයි තියෙන්නේ ඔන්න අපේ පළවෙනි පාඩම සමමිතිය ඔස්සේ තමයි මෙන්න මේ ගැටලුව ඔන්න ඔයගලන්ට දෙන්නේ.
එතකොට අපිට මේක හරස් අතර ඒ කිව්වේ තිරස් අතර අඳින්න බෑනේ නේද මේ පැත්ත අඳින්න පුළුවන් ද අපිට සමිති රේඛාවක් කට්ටිය ඇඳලා දාන්නයි ඉතින් බලන්නකෝ එහෙම අඳින්න බෑ එතකොට සමාන කොටස් දෙකකට වෙන් වෙන්නේ නෑනේ අනේ එහෙනම් ඒක ගන්න බෑ එහෙනම් ඒ පැත්තට අඳින්න නම් බෑ අපිට අපිට අඳින්න පුළුවන් දික් අතර ඒ කිව්වේ සිරස් අතර මෙන්න මෙහෙම මම කැමති ඔයාලා ඒක කැඩීරකින් ඇඳලා තියනවා නම් සමිතික රේඛාව තදීරෙන් ඇඳලා තමක් නැහැ හැබැයි කැඩීරකින් අඳින්න පුරුදු වෙන ඒක හරිනම් ලකුණු ඔන්න පහක් හම්බ වෙනවා ඒක හරිනම් ඔන්න ලකුණු පහක් හම්බ වෙනවා ඔන්න ගැටළු අංක 7 නවීතු තවත් සමිතික රේඛා ඇඳලාද මන් දන්නේ. ඕකට වඩා වැඩිපුර ඇඳලාද? නෑනේ. හරි. ඔච්චරයි අඳින්න පුළුවන්. පවසි තවත් ඒවා ඇඳලාද දන්නේ නෑනේ. නෑ. පවසි දිදි මත ඉන්නේ මං හිතන්නේ. හරි. ඔන්න ගැටළු අංක 4. ඒ කාරණේත් හරි. එතනින් පස්සේ අපි යමු බලන්න අපේ 8 වෙනි කාරණේ. අපි ගිය සතියේ අවසන් කරපු පාඩම කාලයේ සම්බන්ධ ගැටලු කාලයේ සම්බන්ධ ගැටලු ආකාශ පොකුටත් වේ හරි ගිය සතිය වුණ අපි කතා කරපු අවුරුදු මාස දින ආශ්‍රිත එකතු බලමු උතන ලකුණු 20 කී දෙනෙක් හරියට හරිද කියලා මුලින්ම ඔන්න එකතු කිරීමක් තියෙනවා දින ටික ඉස්සෙල්ලා එකතු කරලා බලමු 20යි 12යි එකතු කරගත්තොත් ළමයි අපිට එනවලු කොච්චරක්ද 32ක් හැබැයි අපි ඉගෙන ගත්තා දින ගොඩේ 32ක් තියන්න බැහැ කිය. ඒ මොකද දින 30ක් එකතු වුණාම මාස 1ක් හැදෙන හින්දා. එහෙනම් 32ෙන් අපි 30 ගොඩක් ගහනවා. ඒ කියන්නේ 30 ගොඩක් ඉවත් කරනවා. එතකොට ඉතිරි වෙන්නේ කොච්චරක්ද 2ක් එහෙනම් දින ගොඩෙන් ඉතුරු වෙන්නේ 2යි මොකද 30 ගොඩක් අනිත් පැත්තට යවන එතකොට 30 ගොඩක් අනිත් පැත්තට යවනවා කියන්නේ ලිසාර මොකක්ද මාස 1ක්නේ දින 30ක් කියන්නේ මාස 1ක්නේ එහෙනම් 5යි 8යි එකතු කරලා ඒකට අර 1ත් එකතු කරමු එහෙනම් 5යි 8යි 13යි අර පැත්තෙන් ආපු 1ත් එක 14යි හැබැයි තව ප්‍රශ්නයක් දැන් මාස ගොඩේ 14ක් තියන්න බෑ. ඒ මොකද මාස 12ක් එකතු වුණාම අවුරුදු 1ක් හැදෙන හින්දා. එහෙනම් 14ෙන් ඔන්න 12 ගොඩක් අයින් කරනවා. 14ෙන් ඔන්න අයින් කරනවා 12 ගොඩක්. ඉතුරු වෙන්නේ කීයද එහෙමනම් 2යි. මාස 12 ගොඩක් අනිත් පැත්තට යවනවා කියන්නේ අවුරුදු කොච්චරක්ද? අවුරුදු 1ක්. එහෙනම් 7යි 1යි 8යි අර පැත්තෙන් ආපු 1යි කීයද අන්න 9යි බලන්න අඩුපාඩු තියනවාද කියලා සුළු කිරීම ගත්ත විදියත් කරුණාකර වැරදි නම් හරි ගස්ස ගන්න මේ තුනම හරියන්න ඕනේ අවුරුදු 9යි මාස 2යි දින 2යි අවුරුදු 9යි මාස 2යි දින 2යි මේක හරිනම් ලකුණු ඔන්න 10ක් තියෙනවා හැබැයි තුනම හරියන්න ඕනේ එකක් වැරදි නම් වැරදි තමයි හරි නවීතු මොකදත් වැඩි සාර්ථකද ඔව් හරි හොඳයි වැඩි සාර්ථකයිලු ඊළඟට ඔන්න කාලය ආශ්‍රිත අවසාන ගැටලුව අඩු කිරීමක් තියෙනවා. දැන් අඩු කිරීම දැන් ටිකක් සිහි කල්පනාව හොඳම මට්ටමේ තියෙන්න ඕනේ මේ වැඩේ කරගන්න ඉතින්. දැන් චුට්ටක් බලමුකෝ. දින 15යි 15කින් දින 15කින්. හරි දැන් මෙතන කවුරු හරි 0.2 කියලා දාලා තියෙනවා නම් මාසවලට ඒක කිසි ගැටලුවක් නැහැ ඉතින්. හොඳේ. 0.2 හරි නිකන් දෙක තිබ්බත් ඒකේ අවුලක් නැහැ. හරි. අපරාධ ගංගුලි වැරද්ද හරිගස්ස ගන්න එහෙමනම් ඊළඟට ඔන්න මම බලන්න හදන්නේ අඩු කිරීම 15කින් අනේ 20ක් අඩු කරන්න බැහැනේ එහෙනම් අපි අල්ලපු ගෙදරින් ඉල්ලන් එන්න වෙනවා එතකොට අපි අල්ලපු ගෙදරින් ඉල්ලන් එන්නේ මාස
එතකොට අල්ලපු ගෙදර ඉඳලා දින ගෙදරට එනකොට මාස එකක් උස්සගෙන එනවා කියන්නේ දින පැත්තට මාසයක් කියන්නේ ඇත්තටම කොච්චරක්ද දින වලින් ගත්තොත් 30ක්නේ මාසයක් කියන්නේ දින වලින් ගත්තොත් 30ක්නේ ඒ 30 ඇවිල්ලා මේ 15ත් එක්ක සම්බන්ධ වෙනවා ඒ කියන්නේ ඒ 30 ඇවිල්ලා 15ත් එක්ක සම්බන්ධ වෙනවා කියලා අදහස් කරේ මම එකතු වෙනවා මේ පැත්තේ මාසයක් උස්සලා ගන්නවා මේ පැත්තේ ඉතින් අනේ මාසයක් කියන්නේ දින 30ක්නේ ගණිතයේදී මම කිව්වා මාසයක් කියලා අපි සලකන්නේ දින 30ක්. එහෙනම් ඒ 30 අර 15ත් එක්ක එකතු වෙනවා. එහෙනම් දැන් දින ගෙදර ඔක්කොම කීයක් තියෙනවද? 15ක් නෙවෙයි මේ පැත්තෙන් දාගත්ත 30ත් එක්ක 45. 45න් 20ක් අඩු කරන්න බැරි කමක් නැත. අපිට පුළුවන්. එහෙනම් 45න් 20ක් අඩු කරොත් කීයක් KBද අපිට ළමයි? 25ක් KB. 25ක් KB. දැන් ප්‍රශ්නේ මේකයි. ඒක හරි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි 7 නෙවෙයි දැන් තියෙන්නේ මෙතන 6. මාස 6. ඇයි අල්ලපු ගෙදරට එකක් දුන්නනේ. 6න් පුළුවන් ද 10ක් අඩු කරන්න? බැහැනේ. ආපහු සැරයක් අවුරුදු ගෙදරින් එකක් මේ ගෙදරට අරන් එන්න වෙනවා. ඉතින් අනේ අවුරුද්දක් උස්සගෙන එනවා කියන්නේ මාස කොච්චරක්ද? අවුරුද්දක් උස්සන් එනවා කියන්නේ මාස කොච්චරක්ද? මාස 12. එහෙමනේ. ඒ 12 ඇවිල්ලා දැන් මෙතන 7ක් නැහැ 6යි තියෙන්නේ. හරි. එහෙනම් 12ක් ඇවිල්ලා අර ඉතිරි වෙලා තියෙන 6ට එකතු වෙනවා. එහෙනම් දැන් ඔක්කොම කොච්චරක්ද? 18යි. දැන් මෙතනට මාස 18ක් වුණා. 18න් 10ක් අඩු කරන්න පුළුවන්. එහෙනම් කීයක් ඒ විදා පිට ළමයි? 8ක් ඒ. 8ක් ඒ. දැන් අවුරුදු ගෙදර 5ක් නැත. අවුරුදු ගෙදර තියෙන්නේ දැන් 4යි. 4න් එකක් අඩු කරොත් කීයක් ඒ විද? අන්න 3ක් කියලා ඒ. බලන්නකෝ අඩු කිරීම தත්ත්වය මොකද සාර්ථකද කියලා. හොඳයි විනක්ෂි වැඩේ හරි ගිහිල්ලා තියෙනවා. ඔන්න ඒක හරිනම් තවත් ලකුණු 10ක් තියෙනවා. දැන් බලන්නකෝ තමු තනිව එකතු කරලා අවසාන ලකුණු ප්‍රමාණය කොච්චරද කියලා. හොඳයි හරියට තමන්ට අවංක වෙන්න මට නිකන් බොරුවට ලකුණු නම් ඕනේ නැද. මං කාටවත් තෑගි දෙන්නේ නැද්ද ලකුණු 100ම ගත්තයි කියලා. මට ඕනේ අවංකව තමන් වැඩේ කරනවාද කියලා බලන්න. දැන් ඉතින් ඕක එකතු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් හරි. කාටවත් ලකුණු 100ට වඩා වැඩිපුර ලකුණු එකතු වෙන්න නම් බෑ ඉතින්. කවුරු හරි මට කියන්න එපා මට 110යි කියලා නම් කියන්න එපා ඉතින්. ලකුණු 100යි ඉතින් 100ට වඩා ලකුණු වෙන්න බෑනේ එතකොට. හොඳයි. හරි. 95ක් තිබ්බා. හොඳයි ජයසුන්දර very good. 100ම තියෙනවා. හොඳයි. විසාර හොඳයි. මෙහෙකටයිස් හොඳයි. රවිඳු එහෙම ගානක් එන්න බැහැ නේද? හොඳයි. යොමෙත් හොඳයි. පවසි හොඳයි. අඩුපාඩු හරි ගස ගන්න මෙතුක. හරි. පන්සිලු අපරාධේ ඒ කියන්නේ පොඩි පොඩි වැරදි ගොඩක් වෙලා තියෙනවා. කල්පනි හොඳයි. විනුල හොඳයි අයියත් උදව් කරන්න නැතුව ඇති කියලා හිතනවා. ඩිනොලි ගොඩක් හොඳයි. සියම තියෙනවා. ඔමික හොඳයි. සියම තියෙනවා. ලිතුලි හොඳයි. සියම තියෙනවා. තරුෂි හොඳයි. සවනි very good. සියම තියෙනවා. නෙතුමි හොඳයි. ගංගුලිකෝ තීර්ෂා හොඳයි. අයියා උදව් කරන්න නැතුව ඇති කියලා හිතනවා තීර්ෂාට. පවසරා කමක් නැහැ හොඳයි නේතුක අඩුපාඩු හදාගන්න රෙසඳි හොඳයි රාජපක්ෂ හොඳයි රේෂ්ම හොඳයි ඔන්න අපේ පළවෙනි ඇගයි ඔන්න අපේ පළවෙනි ඇගයි හොඳයි ඉමන්නේ very good ගැබුලි හොඳයි විනාක්ෂි හොඳයි හොඳයි සියම ගත කට්ටියක් තියෙනවා 95 90ක් 80ක් 85ක් ගත කට්ටියක් තියෙනවා 45ක් ගත කට්ටියක් තියෙනවා හොඳයි මම දැක්ක විදියට එවතු හොඳයි අපේ ඊළඟ දවසේ සාකච්ඡාවට ඊළඟට අපි දීලා තියෙන දෙවෙනි අගයීම සම්පූර්ණ කරලා තියන්න ඊළඟ සතියේ සාකච්ඡාවෙන් පෙරත්ටි හරිද ඒක කෙටි ප්‍රශ්නම තමයි ඒක නම් තියෙන්නේ කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා නැවතත් හැබැයි කියනවා පන්ති ආරම්භ කරන්න මොහොතකට කලින් කරන්න නම් එපා ඉතින් හොඳේ මම හිතනවා මම කියන දේවල් අහන ළමයි ගොඩක් ඉන්නේ
එහෙම දේවල් කරන්න නැතුව ඇති කියලා. හැබැයි මට දෙමව්පියෝ සමහර කට්ටිය කතා කරලා කියනවා සර් පන්ති පටන් ගන්නකොට තමයි අපේ ළමයි හෝම්වර්ක් කරන්නේ කියලා. ඒ වැඩේ නම් කරන්න එපා. එහෙමනම් ඔන්න මම නැවතත් කියනවා තේරුමක් නැහැ මගේ පන්ති එන්නේ කියලා. ඒ නිසා වහාම පන්ති නතර කරන්න එහෙම වැඩ කරන්න අකමැති නා. බැහැනේ අකමැත්තෙන් කරන්න ඕනේ නැහනේ. මං හැමදාම කට්ටියට කියන දෙයක් තියෙනවානේ. ඕගොල්ලෝ කැමති නැත්තම් මේ වෙලාවේ මොකද්ද කරන්න කියලා තියෙන්නේ. හරි. ඉගෙන ගන්න අකමැති නම් මං හැමදාම කියනවා හරි. වත්තර බහැලා මොකක් හරි වලක් කපන්න. වලක් කපලා කුණු ටිකක් හරි දාන්න වලක් කපන්න. ඇඟට හරි හොඳයිනේ නේද? මෙතුක හොඳයිනේ ඇත්තටම හිමදු එහෙම කරන එක හොඳයිනේ ශරීර සෞඛ්‍යයට හරි හොඳයි. ඉගෙන ගන්න කැමති නැත්තම් මං හැමදාම කියන්නේ ඒක. නිදා ගන්න ලෑස්ති වෙන නම් එපා. හරි ඉගෙන ගන්න පොත් කියවන්න හරි වැඩ කරන්න ඉස්කෝල වැඩ ගන්න අකමැති නම් මොකක් හරි අතුපය වෙහෙසල කරන වැඩක් කරන්න. අඩුම තරමේ ගේ හරි අතු ගන්න. මිදුල හරි අතු ගන්න. නේද ආකාශ් ඒ වගේ වැඩක් කරන එක නේද හොඳ? ඔව්. ඒ වගේ වැඩක් කරන එක හොඳ. මං අම්මල තාත්තලා කවුරු හරි දැන් ඉන්නවා නම් කට්ටියටම කියන එකම කාරණේ හරි නිකන් තියන්න එපා නිදි කරවන්නත් එපා. කන්න බොන්න දෙන්නත් එපා. මොකක් හරි ඇඟිපතේ වෙහෙසල වැඩ කරන වැඩක් කරන්න. හරි මොකද ඉතින් ඉස්කෝලේ වැඩ කරන්න අකමැති නම් වෙන මොකක් හරි වැඩක් කරන්න හිමතු කැමති වෙන්න එපැයි. එහෙම නේද? ශෂින්දු හරි ඔය කම්මැලියෝ ගැන තමයි මම කියුවේ. මම දන්නවා මෙතන ඉන්න කම්මැලියෝ කවුද. හරි. අපි යමු බලන්න එහෙමනම් කියුට් එකේ වැඩේ. එහෙනම් ඔන්න පළවෙනි ඇගීම හරි ඊළඟ දවසේ ඔන්න මම නැවතත් කියන්නේ නැහැ දෙවෙනි ඇගීම සම්පූර්ණ කරලා තියන්න. හරිද? යමු ටක් ගාලා කාලය සම්බන්ධ කාරණා අමාරු ටිකක් තියෙනවා ඒ ටික අවසන් කරලා ඉන්න. හරි කාලය සම්බන්ධ කාරණා. දැන් සමහර කට්ටිය ඇගීම විතරක් කරලා ඇති. අර්ග කරගන්න බැරි වුණා කියාවි. එහෙම වෙන්න බෑ ඉතින්. හෝම්වර්ක් නම් ඔක්කොම හෝම්වර්ක් තමයි. හරි ඊට පස්සේ අපි යමුකෝ බලන්න අපිට තිබ්බා කාලය සම්බන්ධ ගැටලු ටික සාකච්ඡා කරන්න. මම පළවෙනි කාලේ පාඩමේ මුල් කොටසේදී කතා කරා මොකක්ද දශකය කියන්නේ මොකක්ද සහස්‍රකය කියන්නේ මොකක්ද සියවස කියන්නේ කොහොමද අපි සියවසක් හොයන්නේ කොහොමද දශකයක් හොයන්නේ ওই ටික මතක් කරා ඔයාලත් එක්ක. දැන් අද දවස තුල මට කතා කරන්න තියෙනවා ගියේ සතියේ මම ඔයගොල්ලන්ට අවසන් කරද්දී අධික අවුරුද්දක් කියන්නේ මොකක්ද අධික අවුරුද්දක් කෙසේද හොයන්නේ ඔය කියන කාරණා ටික මම ගියේ සතියේ ඔයාලත් එක්ක කතා කරා. ඒත් එක්කම කොහොමද අපි අවුරුදු මාස කරන්නේ ඒත් එක්කම මාස දින කරන්නේ දින වලින් මාස හදන්නේ ඒ ගැන කතා කරා. අවසාන වශයෙන් කාලය ආශ්‍රිත එකතු කිරීම සහ අඩු කිරීම ගණනය කිරීම කතා කරා. ඒ ටිකේ වැඩ කොටස තමයි දැන් අද දවසේ මුලින්ම ඔන්න අවසන් කරන්න හදන්නේ. හරි. අපි යමු බලන්න පිටු අංක 6ට. පිටු අංක 6ට. මුලින්ම කියනවා පහත් සඳහන් වර්ෂ අධික අවුරුද්දක් වේද නොවේද කියලා ඔන්න ඉතින් ගණනය කරන්නලු. මොකද කියන්නේ? පළවෙනි එක ක්‍රිස්තු වර්ෂ 2000. අධික අවුරුද්දක් වේද නොවේද? ක්‍රිස්තු වර්ෂ 2000. මේකෙදි මම ඔයාලට කිව්වා නීතියක් තියෙනවා මොකක්ද නීතිය ආකාශ කියන අධික අවුරුද්දක් නෙවෙයි කියලා. හරි හොඳයි ඩයස් කියනවා වෙනවයි කියලා. මොකක්ද කරන්න තියෙන්නේ මේ අපි කතා කරන්න හදන්නේ මේ හෝම්වර්ක් එක අපි බලන්නේ පෙබ්‍රවාරි මාසේ මම ඔයාලට දුන්න මගේ දෙවෙනි ටියුට් එක ජනවාරි මාසේ එකක් දුන්නා පෙබ්‍රවාරි මාසේ එකක් දුන්නා පෙබ්‍රවාරි මාසේ දුන්න ටියුට් එක තමයි මේ අපි කතා කරන්නේ ඒකේ පිටු අංක 6. කලින් කතා කරේ මාර්තු මාසේ ඔයාලට දුන්න ඇගෙයින් පෙළ විභාග ටික. හරි හොඳයි. හොඳයි මුල්ම ප්‍රශ්නේ එහෙමනම් ක්‍රිස්තු වර්ෂ 2000. මම කිව්වා අධික අවුරුද්දක් හොයද්දි අග ඉලක්කම් දෙක පරීක්ෂා කරන්න කියලා. අග ඉලක්කම් දෙක පරීක්ෂා කරන්න කියලා. ඒ අග ඉලක්කම් දෙක බිංදු දෙකක් වුණොත් අපි හතරෙන් බෙදලා හරියන්නේ නැහැ. එතකොට මොකක්ද මම කරන්න කිව්වේ? 400ෙන් බෙදලා බලන්න ඕනේ කියලා කිව්වා. එහෙනම් 2000 බෙදන්න ඕනේ 400. එහෙම නේද ආකාශ්? ආකාශ්ට ඕන දැන් ඒක අමතක වෙලාද කොහෙද? එහෙනම් මේක අපි 400ෙන් බෙදනවා කියන්නේ අමාරු වැඩක් නෙවෙයි ළමයි. මේ 400 අග ඉලක්කම් දෙක බිංදු දෙකකට මෙතනින් බිංදු දෙකක් කපන්න පුළුවන්. බිංදු දෙකකට බිංදු දෙකක්. එහෙනම් ඉතිරි වෙන්නේ 20. එහෙනම් 20 බෙදීම 4. එහෙනම් 20 4ෙන් බෙදුවොත් ඔන්න දැන් පෙවින්න කල්පනා කරනවා ඇති 20ට 4 ගොඩවල් තියෙනවද කියලා. 20ට 4 ගොඩවල් කීයක් තියෙනවද? ඔව් පෙවින්න කල්පනා කරනවා නැහැයි කියලා. එහෙමද?
විස්සට හතරේ කොට වල ඒවි පහ එහෙනම් හතර වරක් පහ ඒවි අපිට 20ක් එහෙම නේද එහෙනම් හරියටම 20 බෙදන්න පුළුවනි හතරේ ඒ නිසා ක්‍රිස්තු වර්ෂ 2000 කියන්නේ අධික අවුරුද්දක් වේද නොවේද ළමයි මේක අධික අවුරුද්දක් වෙනවා මේක අධික අවුරුද්දක් වෙනවා ඇයි අග ඉලක්කම් දෙක බිංදු දෙකක් වෙච්ච නිසා අපි ඕක 400න් බෙදුවා එතකොට 2400න් බෙදුවොත් හරියටම පහක් වෙනවා ඉතිරි නැතුව බෙදන්න පුළුවනි ඒ නිසා මේක අධික අවුරුද්දක් වේ ඔව් දැසුන්දර කියනවා හරි මේක අධික අවුරුද්දක් වේ හරිද පපසි ඒක අධික අවුරුද්දක් වේ හරි ඩිනුලි හරි නේද ඔව් නවිතු මේක අධික අවුරුද්දක් වේ හරි ගඟුලි එක හරි සිතුමි හරි ඊළඟට ක්‍රිස්තු වර්ෂ 1756 අග ඉලක්කම් දෙක ගන්න අග ඉලක්කම් දෙක ඇවිත් 56 අග ඉලක්කම් දෙක ඇවිල්ලා 56 එහෙනම් පැත්තකට අරගෙන දැන් අගට බිංදු දෙකක් නැහනේ එහෙනම් ඕගොල්ලෝ බෙදලා බලන්න ඕනේ 400 නෙවෙයි 4 එහෙනම් මේක 4ෙන් බෙදෙයිද 5ට 4 ඒවා 1යි ඉතිරි 1යි 6 ගත්ත පල්ලෙහාට 16ට 4 වරක් 4යි 16යි එහෙනම් හරියටම බෙදුණ නේද ඉතිරි නැතිව හරියටම ඉතිරි නැතුව බෙදුණ නේද හරියටම ඉතිරි නැතුව බෙදුණා එහෙනම් මේකත් හරි එහෙනම් මේකත් අධික අවුරුද්දක් වේ මේකත් අධික අවුරුද්දක් වේ සම්පූර්ණ පිළිතුර දානව නම් හොඳයි අධික අවුරුද්දක් වේ කියලා මම කෙටියෙන් තමයි වේ කියලා දැන් හරි නේතුමි ඒකත් හරි ගගුලි හරි ඒකත් අධික අවුරුද්දක් වේ මේකේ අග ඉලක්කම් දෙක 0.9 ඉතින් ඔයගලන්ට පැහැදිලිව පේනවා 0.9 කියන එක නම් හතරෙන් හරියටම බෙදෙන්නේ නැත එකක් ඉතිරි වෙනවා එහෙනම් මේක අධික අවුරුද්දක් වේ නෙවෙයි එතකොට මොකක්ද එන්න ඕනේ නොවේ කියන එක අධික අවුරුද්දක් වේ නෙවෙයි ඒක මොකක්ද එහෙමනම් නොවේ කියන තැනයි ඉන්න ඕනේ එහෙම නේද බලන්නකෝ ඒක අධික අවුරුද්දක් නොවේ ක්‍රිස්තු වර්ෂ 2020 අගිලකන් දෙක ඇවිල්ලා 20 හතරෙන් බෙදෙයිද නැද්ද කියලා පරීක්ෂා කරලා බලමුකෝ කොහොමවත් අපිට පේනවා 20ට හතරේ ගොඩවල් ගන්නටම පහක් තියෙනවා එහෙමනම් ඒක අධික අවුරුද්දක් වේ අවසාන එක 29 අගිලකන් දෙක පැත්තකට අරන් බෙදලා බැලුවොත් ඉමන්ණ කල්පනා කරන්න බලන්න 2ට හතරේ ගොඩවල් නැත 29ට හතරේ ගොඩවල් කීයක් ඇද්ද 7ක් එහෙනම් 28යි ඉතිරි වෙනවා එක. එහෙමනම් අධික අවුරුද්දක් වේද නොවේද? හරියටම බෙදෙන්නේ නැහනේ. එහෙනම් අධික අවුරුද්දක් නොවේ. පවසි හරි නේද ඔක්කොම ටික? ඔන්න පස්වෙනි ගැටලුව. අන්න පස්වෙනි ගැටලුව. බලන්නකෝ මොකද අවුලක් වෙලාද කියලා. හරි. ඒකදී අධික අවුරුදු නොවන අවස්ථා දෙකක් තිබ්බා 2009යි 1329 කියන අවුරුදු. ඒ හැර අනිත් සියලුම අවුරුදු අධික අවුරුදු වෙනවා. ඩයස් හරි. හිමදු මොකදත් හිමදු හරිද? හරි. 6 වෙනි ගැටලුවට යන්නයි හදන්නේ ගැටලුව අංක 6. දින 385ක් මාස හා දින වලින් හොඳින් බලා ගන්නට මේක ටිකක් අමාරු වෙලා ඇති කට්ටියට දින 385ක් තියෙනවනේ එහෙමනම් මේක මාස හා දින වලින් ලියන්න. ඉතින් අපි බලන්න ඕනේ මාසයක් කියන්නේ දින 30ක්නේ. එහෙනම් 30 ගොඩවල් කීයක් පුළුවන්ද? ඒ කියන්නේ මේක 30ෙන් බෙදලා බලමු. 3ට නැහැ. 38ට එකක් තියෙනවනේ. 30 ගොඩවල් 30ක් 30යි ඉතුරු 8යි 85ට 30 ගොඩවල් 3ක් නම් බෑ දෙකක් නම් පුළුවන් 60යි ඉතිරි වෙනවා කොච්චරක්ද 25 එහෙනම් මාස හදන්න පුළුවන් 30 ගොඩවල් 12
එහෙනම් මාස 12යි තව ඉතිරි වෙනවා දින කොච්චරක්ද 25. එහෙනම් පිළිතුර මාස 12යි දින 25යි. හරිද වැඩේ සිතුමි? හොඳයි. මෙතුමි කරලා තියෙනවා. හොඳයි. අවසි හොඳයි. මාස 12යි දින 25යි. නවිතු බලන්න වැරදිද කියලා. නැවතත් කට්ටියට කියනවා බෙදපු විදිය නිවැරදිව ලියා ගන්න වැරදි නම්. ශෂිදු හොඳයි. අකතු දව කළද කොහෙද ශෂිදුට? මාස 12යි දින 25යි. ඔන්න ගැටළු අංක 6. හොඳයි දර්ශි. දැන් යන්න හදන්නේ අපේ ඊළඟ ප්‍රශ්නේ බලන්න. හරි ඊළඟට ඔන්න අපිට කියනවා අවුරුදු 4ක් මාස වලින් දක්වන්න කියලා. එහෙනම් අවුරුදු 4ක් කියන්නේ මාස වලින් ගත්තොත් ළමයි අවුරුදු 1ක් කියන්නේ මාස 12ක් තියෙනවනේ. එහෙනම් අවුරුදු 4ට 12 ගොඩවල් 4ක් තියෙනවා. එතකොට අනේ 12 4ක් කියන්නේ මාස වලින් ගත්තොත් කොච්චරක්ද? 48. හොඳයි. ඒකනම් ගොඩක් කට්ටිය හරි. අවිෂ් හොඳයි. ඒකනම් ගොඩක් කට්ටිය හරි. ඊළඟට අවුරුදු 4ක් දිනවලින්. ඉතින් අපි දන්නවා හොඳයි යුමෙත් ගොඩක් කට්ටිය දන්නවා අවුරුදු කියන්නේ දින 365. එහෙනම් අවුරුදු 4ක් කියන්නේ යන්නේ 365 ඒවා කීයක්ද? 4ක් වෙන්න ඕනේ. මොකද අවුරුද්දේ දින 365යි. එහෙනම් 365 ඒවා 4ක්. 365 ගොඩවල් 4ක්. එහෙනම් 365 ගොඩවල් 4ක් කියන්නේ 4ව 5 20යි. 2ක් ඉතිරි. 4 වරක් 24යි 2යි 26යි. 2ක් ඉතිරි. 3 වරක් 4 12යි 2යි 14යි. එහෙනම් 1460යි. 1460යි. 1460. එහෙනම් දින වලින් ගත්තොත් දින 1460ක්. දින 1460ක්. බලන්න හරිද කියලා. අවුරුද්දක් කියන්නේ දින 365ක්. එහෙනම් දින 365 ගොඩවල් 4ක් කියන්නේ 1460ක්. යුමෙත් හොඳයි. නවිතු මොකක් හරි මීහරක් වැඩක් කරලාද බලන්නකෝ. මට හිතෙනවා එහෙම දෙයක් වෙලා වගේ කියලා. කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේක කරන්න මෙන්න මෙහෙම. අවුරුදු 4ක් කියන්නේ මාස 48ක්නේ. ඒ නිසා අපේ කට්ටිය සමහරක් විට හිතනවාද දන්නේ නැහැ. 48 30 ගුණ කරා. 48 30 ගුණ කරා. එහෙම කවුරු හරි හිතපු කෙනෙක් ඉන්නවා මම දන්නවා. අවුරුද්දක් කියන්නේ දෙසදි හොඳයි. අවුරුද්දක් කියන්නේ මාස 12ක්නේ. අවුරුදු 4ක් කියන්නේ එතකොට මාස 48ක්නේ. එතකොට කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා ආ එහෙමනම් මාසෙට දින 30යිනේ. එහෙනම් 30ව 48ක් ගුණ කරලා බලන්න. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. ඒක වැරදි. එහෙම කරන්න එපා. එතනදී පොඩි වැරද්දක් වෙනවා. ඒ නිසා මතක තියාගන්න සෑම විටම අවුරුද්දක් කියලා අපි සලකන්නේ දින 365ක කාල සීමාවක්. එහෙනම් දින 365 වගේ කී ගුණයක්ද? 4 ගුණයක්. අන්න ඒකයි වෙන්න ඕන. ඒකයි වෙන්න ඕන. හරිද? පටලව ගන්න නම් එපා. හොඳයි. දැන් අපි යමුකු බලන්න එහෙමනම් ඊළඟ කරුණේ. ඔන්න දැන් 7ක් ඉවරයි. ඊළඟට ඔන්න එකතු කිරීම ටික තමයි බලන්න තියෙන්නේ. මාස හා දින ඔන්න පළවෙනි කාරණේ. බලපො කොච්චරක් දුරට අපේ කට්ටිය හරිද කියලා. දින 15යි දින 22යි එකතු කරන්න තියෙන්නේ. එහෙනම් 15යි 22යි එකතු කරමු අපි. එතකොට එනවලු ළමයි 37ක්. එහෙමද බලන්නකෝ.
පහළ 22 එකතු කරොත් 37ක්. හැබැයි අපිට ළමයි 37ම දාන්න බෑ. ඒකෙන් 30 ගොඩක් අඩු කරන්න වෙනවා. මොකද එහා පැත්තට යවන්න වෙන හින්දා. එහෙනම් දින ඉතිරි වෙන්නේ 7යි. දින 30 ගොඩක් අනිත් පැත්තට යනවා කියන්නේ මාස 1ක්නේ. එහෙනම් 6යි 3යි 9යි එහා පැත්තෙන් ආපු එකයි 10යි. එහෙමනම් මාස 10යි දින 7යි. මාස 10යි දින 7යි. ගොඩක් කට්ටිය සාර්ථකයිලු හොඳයි. ඊළඟ එක 29යි 5යි එකතු කරගමු. 29යි 5යි එකතු කරොත් 34යි. ඒකෙන් අපි 30 ගොඩක් අයින් කරමු. එහෙනම් 30 ගොඩක් අයින් කරොත් අපිට එන්නේ 4යි. එහෙනම් දින 4යි. දින 30 ගොඩක් අනිත් පැත්තට යනවා කියන්නේ මාස 1යි 10යි 4යි 14යි අර එහා පැත්තෙන් ආපු එකයි 15යි. එහෙනම් මාස 15යි දින 4යි. අවුරුදු මුකුත් දීලා නැහැ නේ ඕකේ. ඒ නිසා ඒක ගැන කල්පනා කරන්න අවශ්‍ය නැහැ. යුමෙත් හොඳයි. ඊළඟට දින 15යි 26යි එකතු කරොත් 15යි 26යි එකතු කරොත් අපිට ඒවි 41ක් තියන්න බෑ. 41ක් 30 ගොඩක් අයින් කරමු. එහෙනම් 11යි තියෙන්නේ. ඉතිරි වෙන්නේ 11. දින 30 ගොඩක් අනිත් පැත්තට යනවා කියන්නේ මාස 1යි. එහෙනම් 10යි 6යි 16යි 16යි ඉහ පැත්තෙන් එන එකයි 17යි. සන්දිලු මං හිතනවා වැඩක් කරනවා කියලා. එහෙනම් මාස 17යි දින 11යි. මාස 17යි දින 11යි. මාස 17යි දින 11යි. රෝම අංක 4 දින 16ට 10ක් එකතු වෙන්න තියෙන. එහෙනම් 16ට 10ක් එකතු කරන්න බැරි කමක් නැහැ 26යි. එතනින් අපිට ළමයි 30 ගොඩක් හදාගන්න මදිනේ. එහෙනම් 26 එහෙමම දාමු. 30 පැන්නොත් තමයි 30 හෝ 30 පැන්නොත් 30ට වඩා වැඩි වුණොත් තමයි එහා පැත්තට යවන්න වෙන්නේ. මේක 26යි නෙති. එහෙනම් අවශ්‍ය නැත. 5යි 8යි එකතු කරා 13යි. අන්න මාස ගොඩේ 13ක් නම් තියන්න බෑ. එතනින් 12 ගොඩක් ගහන්න ඕනි. ඒ කියන්නේ 12ක් අඩු වෙන්න ඕනි. එහෙනම් කොච්චරද තියෙන්නේ? මාස 1යි. ඉතින් මාස 12 ගොඩක් අනිත් පැත්තට යනවා කියන්නේ අවුරුදු 1ක්. එහෙනම් 1යි 2යි එකතු කරාම 3යි. අර පැත්තෙන් ආපු එකත් එක්ක 4යි. එහෙමනම් අවුරුදු 4යි මාස 1යි දින 26යි. අවුරුදු 4යි මාස 1යි දින 26යි. නිතුමි හොඳයි. විසර හොඳයි. විනුති හරිද විනුති? ගබුලි හොඳයි විසර හරි. හොඳයි. ඊළඟට ඔන්න නුලංගි හොඳයි. 24යි 26යි 14යි එකතු කරා. එතකොට අපිට එනවා 40ක්. 40ම තියන් ඉන්න බෑ. 30 ගොඩක් අයින් කරමු. එහෙමනම් ඒවි 10ක්. එහෙමනම් ඒවි 10ක්. දින 30 ගොඩක් අනිත් පැත්තට යනවා කියන්නේ මාස 1ක්. 3යි 7යි 10යි අර පැත්තෙන් ආපු එකයි 11යි. මාස 11ක් තියන් ඉන්න පුළුවන් අවුලක් නැහැ. 12ක් පැන්නේ නැහැනේ. එහෙනම් 5යි 1යි 6යි. එහා පැත්තට ගියේ නැහැනේ කීයක්වත්. එහෙනම් 6යි. එනං අවුරුදු 6යි මාස 11යි දින 10යි. අවුරුදු 6යි මාස 11යි දින 10යි. ඊළඟ කාරණේ දින 6යි දින 15යි එකතු කරොත් 6යි 15යි එකතු කරොත් ඒවි 21ක් ගැටලුවක් නැහැ. 21 තියන්න පුළුවන්. 9යි 3යි 12යි. 12ම තියන්න බෑ. 12න් 12 ගොඩක් ගහන්න පුළුවන්. එතකොට ඉතිරි වෙන්නේ බිංදුවයි. මාස 12 කණිත් පැත්තට යනවා කියන්නේ අවුරුද්දක්. 10යි 21යි එකතු කරලා බැලුවා. එතකොට ඒවි අපිට 31ක්. ඒකට එහා පැත්තෙන් ආපු අවුරුද්ද එකතු කරා 32ක්. එහෙනම් අවුරුදු 32යි මාස නැහැ දින 21යි. ඔන්න රෝමංක 6. 6ම හරි කියපුවා ඉන්නවද? නැහැ. ඉතින් සර මේක විභාගයක් ඇගීමක් නෙවෙයි. මේ අපේ පාඩම් මාලාව.
පෙවින්නේ මොකටත් වේ හරිද හොඳයි ජයසුන්දර ඔක්කොම ටික හරි ගිහලා තියෙනවා හොඳයි කුෂීර හොඳයි කෝෂද වැඩ කළ නැද්ද කොහෙද दिन विशिया यहाँ पे इलेगा पहन देगा कि एक हरिम सारे मुखद खेली माड़ान पुल इलांगे की गेटल वक्नो दहाइन दुलाहा कड़कान बैन यहाँ पे गेदरी मस गेदरी इधर मस अखियान तिहा दीन वली दहाटे दिहेकूनो ए अनुनो आप हतलिया एक तमाइ दुलाहा कड़कान दे मड़ो तपिट की विसी अटा දැන් මේ ගෙදර තියෙන 10ක් නෙවෙයි 9ක් 9න් 3ක් අඩු කරොත් කීයක් වේවිද එහෙනම් මාස 6යි දින 28යි මාස 6යි දින 28යි ඊළඟට 19න් 28ක් අඩු කරන්න බෑ මාස ගෙදරින් එකක් ඉල්ල ගන්න වෙනවා ඒ කියන්නේ දින 30ක් 30යි 19යි එකතු වෙනවා එහෙනම් 30යි 19යි එකතු වුණොත් 49යි एक अडून इसी आटा अड़ करो तपिटेनवादर एक दहाई दहाय तुना अड़ करो हतरी हरने ඊළඟට 14 න් 12ක් පුළුවන්නේ සාමාන්‍ය පරිදි අඩු කරන්න පුළුවන්. එහෙනම් දින 2යි 8 න් 9ක් අඩු කරන්න බෑ. අලුත් ගෙදරින් ඉල්ලන් එන්න වෙනවා. අවුරුදු ගෙදරින් ඔන්න මාස ගෙදරට ඉල්ලන් ආවා. අවුරුද්දක් කියන්නේ මාස 12ක්. 12ට දැන් මේ ගෙදර 8ක් නේ තියෙන්නේ. අර පැත්තෙන් ආපු 12යි 8යි එකතු වෙන්න ඕනේ. ඒ අනුව 20ක් හේවි. ඒකෙන් තමයි අඩු කරන්න ඕනේ 9ක්. 20 න් 9ක් අඩු කරන්න පුළුවන්නේ. दहाटलुअुराई देखने का कड़ करो इकाई दें एक हतरा पुलवाणी अडू करान हताई हाइंग हतरा कड़ करान पुलवाणी इना देखाई हताई एक हाई और देखाई मास हताई दिन एक हाई और देखाई मास हताई दिन एक हाई दहाया නවයෙන් 11 කඩු කරන්න බෑ ආවව අවුරුදු ගෙදරින් මාස ගෙදරට එකක් ඉල්ලන් එන්න වෙනව අවුරුද්දක් අරන් එනවා කියන්නේ මාස 12ක් අරන් එනවා කියන එක
ඒ 12 දැන් මෙයා ගාව තියෙන්නේ 9යි එකතු වෙනවා. එතකොට ඒවි 21ක්. ඒකෙන් තමයි 11ක් අඩු කරන්න තියෙන්නේ. අන්න එතකොට 10ක් ඒවි. මේ ගෙදර තියෙන්නේ 4යි. 4ෙන් 3ක් අඩු කරොත් කීයක් ඒවිද? ඔන්න 1ක්. එහෙනම් අවුරුදු 1යි මාස 10යි දින 28යි. හරි නේද? ඔක්කොම ටික හරි ගිහිල්ලා ගොඩක් අය ඉන්නවා හොඳයි. අවුරුදු 1යි මාස 10යි දින 28යි. යුමෙත් හොඳයි. අඩු කිරීම ඔක්කොම හරි ගිහිල්ලා තියෙනවා ගොඩක් අයගේ හොඳයි. සඳරු හොඳයි. ඔන්න රෝමාංක 6. ඔන්න රෝමාංක 6. හොඳයි. දැන් සුන්දරත් වැඩි හරි. සල බලන අඩුපාඩු තියෙන කට්ටියට අගල් හරි ගස්ස ගන්න. හරි අපි එහෙනම් ඉදිරියට යමු බලන්න එහෙනම් හරි නේද මෙතනට වෙනකම් ඔක්කොම අල්ල හරි ඊළඟ කාරණේ එහෙනම් අවසාන ගැටලුව කාලය ආශ්‍රිත අපිට දීලා තියෙනවා 2020 පළවෙනි මාසේ පළවෙනි දින වේලාව 11:45 සිට හරි වේලාව 11:45 සිට 20 දෙවෙනි මාසේ 4 වෙනි දින වේලාව 20යි දක්වා ඇති කාලය දින පැය සහ මිනිත්තු වලින් දියා ගන්න. අන්න ටිකක් අමාරු වැඩ. අන්න ටිකක් අමාරු වැඩ. දැන් එතකොට අපි බලන්න ඕනේ වේලාව කොහොමද ඉස්සලාම අපි බලමු දින කොච්චරක් තියෙනවද කියලා. පළවෙනි මාසේ පළවෙනි දා ඉඳලා 2020 දෙවෙනි මාසේ 4 වෙනිදා එතනට වෙනකම් 4 වෙනිදා එතනට වෙනකම් හරිද ඉස්සෙල්ලා අපි බලමු කොච්චර දින ප්‍රමාණයක් තියනවද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා හරි ඔයගොල්ලෝ දන්නවා ජනවාරි මාසෙනේ පළවෙනි මාසෙ කියන්නේ ජනවාරි මාසෙ ඒකේ දින කොච්චරක් තියනවද කියලා හිතන්නකෝ මේක ටිකක් හිතලා හදන්න ඕනේ ජනවාරි මාසෙට දින කීයක් තියනවද කියන්නකෝ ජනවාරි මාසෙට දින කීයක් තියනවද ඔබල හිතන්න
දැන් කට්ටිය කල්පනා කරනවා දැන් පෙවින්න කල්පනා කරනවා ජනවාරි මාසෙට දින 30යි නේ තියෙන්නේ කියලා. එහෙමද? නැහෙන් ජනවාරි මාසෙට දින කීයක් තියෙනවද? 31ක් තියෙනවා. ජනවාරි මාසෙට දින 31ක් තියෙනවා. එහෙම නේද? ඒතොර ජනවාරි මාසෙන් එනවා දින කොච්චරක්ද? 31ක්. පළවෙනිද ඉඳලානේ. පළවෙනිද ඉඳලා එතකොට ජනවාරි මාසෙ 31 වෙනිදා වෙනකන් ඔක්කොම දින කීයක් තියෙනවද? දින 31ක් තියෙනවා. ඊළඟට දැන් මේ දෙවෙනි මාසේ 4 වෙනකන් තව දින කීයක් තියෙනවද? පෙබ්‍රවාරි වලින් දින කීයක් එනවද? පෙබ්‍රවාරි මාසෙන් තව දින 4ක් එනවනේ. ඇයි පෙබ්‍රවාරි 4 වෙනිදා වෙනකන්? එහෙම නේද? එහෙනම් දින කොච්චරක් ඔක්කොම තියෙනවද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ජනවාරි මාසෙන් දින 31ක් එනවා. පෙබ්‍රවාරි මාසේ 4 වෙනිදා වෙනකම් පුළුවන්. එතකොට පෙබ්‍රවාරි මාසෙන් තව දින 4ක් එනවා. ඔක්කොම මුළු දින ගාන කොච්චරක් එනවද? මුළු දින කොච්චරක් එනවද? මුළු දින කීයක් එනවද එහෙමනම් ඔක්කොම? ඒ දෙක එකතු වනේ. පවසිට තේරුණාද? ජනවාරි මාසෙන් දින 31ක් එනවා. ඇයි? ජනවාරි පළවෙනිදා ඉඳලා ජනවාරි 31 වෙනකන් දින 31ක් තියෙනවනේ. පෙබ්‍රවාරි මාසේ 4 වෙනිදා වෙනකන් ඒගොල්ලෝ කියන්නේ ගන්න කියලා දින ගණින්න කියලා. එතකොට පෙබ්‍රවාරි මාසෙන් එනවා දින 4ක්. ජනවාරි පළවෙනිදා ඉඳලා පෙබ්‍රවාරි 4 වෙනිදා වෙනකන් බලන්න ඕනේ. එතකොට ජනවාරි මාසෙන් එනවා දින 31ක්. තේරුණාද? පෙබ්‍රවාරි මාසෙන් එනවා දින 4ක්. එතකොට ජනවාරි වලින් දින 31කුයි පෙබ්‍රවාරි මාසෙන් තව දින 4කුයි එනවනේ. එතකොට මුළු දින ගාන බලන්න මොකද කරන්නේ? ජනවාරි මාසෙන් දින 31යි පෙබ්‍රවාරි මාසෙන් දින 4කුයි. එතකොට මුළු දින ගාන බලන්න අපි මොකද ළමයි කරන්නේ? ඒ දෙක එකතු කරන්න එපේ. ජනවාරි මාසෙන් දින 31යි පෙබ්‍රවාරි මාසෙන් දින 4යි. එතකොට ඔක්කොම කොච්චරක්ද? දින 35. දැන් පැහැදිලිනේ. ජනවාරි මාසෙන් දින 31ක් තියෙනවා. පෙබ්‍රවාරි මාසේ 4 වෙනිදා වෙනකන් තව දින 4ක් තියෙනවා. ඒතර ඔක්කොම දින කොච්චරක්ද එතකොට? ජනවාරි වල 31යි පෙබ්‍රවාරි 4 වෙනිදා වෙනකන්. ඒතර ඔක්කොම දින කොච්චරක්ද? දින ඇවිල 35. එහෙනම් මුළු දින ප්‍රමාණය හරි. දැන් බලන්න ඕනේ කොච්චරක්ද වෙලාවනේ. වෙලාව තියෙන්නේ 4 වෙනිදා 20යි 50 වෙනකන්නේ. පටන් ගන්න මේකෙන්. 11:45 ඉඳලා. එහෙනම් වෙලාව කොච්චරක්ද කියලා බලන්න අවසන් වෙච්ච වෙලාවෙන් ආරම්භක වෙලාව අඩු කරලා බලමු. එහෙනම් අවසන් උනේ 20:30න් නෑ 20:50න්. ආරම්භ උනේ වෙලාව ගණින්න 11:45ට. එහෙනම් 11:45න් අඩු කරලා බලමු. මේ ඉතින් ඕගොල්ලෝ දන්නවා මුලින් තියෙන පැය දෙවෙනිට තියෙන මිනිත්තු බලන්න කොච්චර කාල සීමාවක් වෙනවද කියලා. එහෙනම් 50:45 අඩු කරන්න පුළුවන් නේ. එහා පැත්තෙන් ඉල්ලන දෙයක් නැහැ නේ. එහෙනම් 0.5යි. 20:11 අඩු කරන්න පුළුවන් නේ. ගැටලුවක් නැහැ නේ. එහෙමනම් ඒ විනම. එහෙනම් දින 35ක් වෙනවා. පැය 9ක් වෙනවා. මිනිත්තු 5ක් වෙනවා. මේක කවුරු හරි හොයාගත්තද? මං හිතන්නේ කවුරුත් නැහැ වගේ. එහෙමද? ඒ උත්තරේ ගත්ත කවුරුත්ම නැහැ වගේ මට පේන්නේ. දින 35යි ජයසුන්දර මොකෝ කියන්නේ? දින 35යි. හොඳයි, දේශන්දි කළා තියෙනවා. වෙරි ගුඩ්. අබසි හොඳයි. එහෙනම් දින 35යි පැය 9යි මිනිත්තු 5යි. හරි, ආපහු ගණන් කරලා බලන්න. පළවෙනිදා ඉඳලා 31 වෙනිදා වෙනකන් දින 31යි අරිත. 4 වෙනිදා වෙනකන් හතර වෙනද වෙනකන් කොච්චර වෙලාවක් යනවද බලන්නකෝ. හතර වෙනද වෙනකන් 1 2 3 4 එතනක් දින 4ක් හරිත තියෙනවා. එතකොට පළවෙනි මාසයෙන් දින 31ක් වෙනවා. දෙවෙනි මාසයෙන් දින 4ක් වෙනවා. ඔක්කොම දින 35ක් වෙනවා. පැහැදිලි නේද?
ජනවාරි මාසයෙන් දින 31ක් වෙනවා පෙබරවාරි මාසයෙන් දින 4ක් වෙනවා ඔක්කොම දින 35ක් වෙනවා ඔක්කොම දින 35ක් වෙනවා එතකොට කොච්චර කාල සීමාවක් වෙලාව වෙනස්ද බලන්න අවසන් කරන වෙලාවෙන් ආරම්භක වේලාව අඩු කරලා බලන්න එතකොට එනවා ගතවන කාලය පැය 9යි මිනිත්තු 5යි කියන එහෙනම් සම්පූර්ණ කාල සීමාව වෙන්නේ එහෙමනම් කොච්චරක්ද දින 35යි පැය 9යි මිනිත්තු 5යි හරි ඔන්න කාලය ආශ්‍රිතව අපිට තිබ්බ කාරණා ටිකේ අවසානයේ කාලය සම්බන්ධයෙන් අපිට තිබ්බ කාරණා ටික කරුණාකර ජනවාරි පෙබරවාරි ඒ දින ගාන අරගෙන මුළු දින ගාන හොයන විදිය කාලය සම්බන්ධයෙන් කාලය අඩු කරන විදිය පැහැදිලිව පෙන්වන්න උත්තරේ විතරක් දාන්නේ නැතිව හරිද ලිසාර ප්‍රශ්නේ බලන්න ඔක්කොම අහලා තියෙනවා නේද කියලා. එතකොට පැය මිනිත්තු විතරක් දාලා බෑ. ඒගොල්ලෝ අහලා තියෙනවා කාලය දින පැය මිනිත්තු ඔක්කොම තියෙන්න ඕනේ කියලා. එහෙනම් පිළිතුරේ මේ ඔක්කොම ටික අන්තර්ගත වෙන්න ඕනේ. හරිද? හොඳයි. එතනින් පස්සේ එහෙමනම් අපි අද දවසේ වැඩ කොටස ආරම්භ කරමු. හරි නේද? මාතෘකාව ලියන්න අද දින දාන්න. अपे अद दवसे अपे ईनग वेड़ कोड़स खड़ांगे नहादाने अपे हत्केनी पाड़ू मातु कावलियान समांतर सरल रेखा හරි අපි අද දවසේ වැඩ කොටස ආරම්භ කරන්න හදන්නේ මොකක්ද සමාන්තර සරල රේඛා කියන්නේ කියලා සමාන්තර සරල රේඛා කියන්නේ කියලා මේක පොඩි පාඩමක් ගොඩක් ලොකු දීර්ඝ පාඩමක් නෙවෙයි මේ පාඩමේ පළවෙනි කොටස තුල මම පැහැදිලි කිරීමක් කරොත් මුලින්ම අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා मुखाक्त सरल रेखा वाक्यान ओगुल दान्नो मेक मीट कालिनु खता कर लती है ना सरल रेखा वाक्यान ने सरल इक्यान पहेदरी वाक्यो आप ही मातक विलिया और उसे संख्या रेखा वाक्यल पढ़ मा इक्यान का तो है ये दी ये वाके ऐसे नेति इरा सरल वाक्यो तो नो हिमनेत्तां ओगुलांगे आदिरोले हिमनेत्तां सरल दारे पाविच्च යම් ස්ථාන දෙකක් අපි වෙන් කරගත්තොත් මෙන්න මෙහෙම ඒ සරල රේඛාව උඩ තියෙන යම් ස්ථාන දෙකක් යම් පරතරයක් වෙන් කරගෙන ඒ පරතරයේ එක කෙළවරක් A විදියටත් අනිත් කෙළවර B විදියටත් නම් කරොත් මෙන්න මේ කියන දෙකෙළවර මෙන්න මේ කියන පරතරේ අපි කියනවා AB රේඛා ඛණ්ඩය කියලා අපි කියනවා AB රේඛා ඛණ්ඩය කියලා रेखा खंडे आखिर किया हरी एबी सरल रेखा खंडे किया किया ने बोला एबी सरल रेखा खंडे किया एबी सरल रेखा खंडे किया बोले मैं रेखा खंडे आखिर ने मुखाल्द किया ने कर आवृत करेगा रेखा खंडे आखिर ने यम किसी सरल रेखा होती यम किसी प्रमाण है यम किसी कोटसा मैं किया ने संपूर्ण सरल रेखा वे यम किसी पार एहा बी अतर तीन परतरे एक अपि किए ना वां सरल रेखा खंडे आके
सरल रेखा खंड मुकुद लिया ने पा किसी वक्त लिया ने पा अहम खंडे ने मित्र ही होने मुकुद में लिया नोने नहीं अरे है ना यम रेखा वक यम सरल रेखा वकी खोटा सा अभी किया ना मुकाब किया लगे सरल रेखा खंड रेखा वकी खोटा सा किया ने ये रेखा भी यार ये भारत रे दिपत्ते खेलवर वाल देख ये वट अभी किया ना मेरे रेखा वे अंत देख किया खेलवर वाल देख एक खेलवर आ ए अनित खेलवर आई ला बी ये तो कोटे देख खेलवर आई ला ए हाँ बी ये तो कोटे अभी रेखा कांडे यार नाम करे ना कोटे अभी ये रेखा कांडे नाम कराने यार देख खेलवर दिए ना अकुरु देख ये तो मेरे रेखा कांडे नाम मुकाब दे ए बी रेखा कांडे निकट अभी किया ने ए बी रेखा कांडे किया ला एक एक कटलियां नो එතක මම මතක තියාගන්න මේක ලියන්න යන්න එපා ඔයගොල්ලෝ සිම්පල් දෙ. එහෙම කරන්නේ නැහැ. සම්මත විදිය තමයි සෑම විටම ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු රේඛාවක අන්ත දෙක දෙකලවර නම් කරද්දි අපි ලියන්න ඕන. රේඛාවක දෙකලවර නම් කරද්දි ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින් තමයි නම් කිරීම වෙන්නේ. ඒක තමයි සම්මත ක්‍රම. සම්මත ක්‍රමේ ඒක තමයි සම්මත වෙලා තියෙන්නේ සිම්පල් අකුරු නෙවෙයි කැපිටල් අකුරු යොදා ගන්නත් ඕන. මතකද එන මුල්ම කාරණේ මුකද්ද රේඛා ඛණ්ඩයක් කියන්නේ කියලා. අන්න සරල රේඛායි නම් සරල ධාරයේ පාවිච්චි කළේ කියන්නේ අරි රූල. සරල ධාරයේ පාවිච්චි කරලා අඳින්න පුළුවන් රේඛා සරල රේඛා. ඒ සරල රේඛාවක් මත පිහිටන යම්කිසි පරතරයක් යම්කිසි දුර ප්‍රමාණයක් දැන් මේක සෙන්ටිමීටර 5ක් වෙන්න පුළුවන් 6ක් වෙන්න පුළුවන් යම් ඒගොල්ලෝ දෙන ලද ප්‍රමාණයක් අන්න ඒ කොටසට අපි කියනවා රේඛාවේ කොටසක් රේඛා ඛණ්ඩයක් කියලා. තොටි රේඛා ඛණ්ඩේ නම් කරන්න යොදා ගන්න ඕනේ ඉංග්‍රීසි හෝඩියේ තියෙන මොනක්ුරුද කැපිටල් අකුරු. එච්චරයි ඔන්න මුලින්ම කිව්වේ. දැන් මුලින්ම පැහැදිලි කරේ මොකද්ද සරල රේඛාවක් කියන්නේ. එතකොට හිතන්නකෝ සරල රේඛා ඛණ්ඩ දෙකක් තියෙනවලු මෙන්න මෙහෙම. එකක් PQ කියලා සරල රේඛා ඛණ්ඩයක් තියෙනවලු. තවත් මොන සරල රේඛා ඛණ්ඩයක් තියෙනවලු XY කියලා. හරි PQ කියලා රේඛා ඛණ්ඩයක් ඒත් එක්කම XY කියලා රේඛා ඛණ්ඩයක් ඔන්න තියෙනවලු හරිද PQ ඒත් එක්කම XY කියලා එතකොට මේ කියන රේඛා ඛණ්ඩ දෙක මෙන්න මෙතනදී මම මෙතන කැපිටල් O කියලා නම් කරන්නම්කො මෙන්න මේ කියන රේඛාවයි PQ කියන රේඛාවයි XY කියන රේඛාවයි PQ කියන රේඛාවයි XY කියන රේඛාවයි මම කියනවා මෙන්න මේ කැපිටල් O තැනේදී මොකද වෙලා තියෙන්නේ ඡේදනය වෙලා තියෙනවා කියලා. මොකද්ද ඡේදනය? මොකද්ද ඡේදනය වෙනවා කියන්නේ? ඡේදනය වෙනවා කියන්නේ කැපෙනවයි කියන්නේ. ඒ රේඛා දෙක එකිනෙක කැපිලා තියෙන එකිනෙක ඡේදනය වීමක්. ගණිතයේදී කැපෙනවා කියන්නේ ඒකට කියන්නේ මොකක් කරනවා කියලාද? ඡේදනය වීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ A PQ කියන රේඛාවත් XY කියන රේඛාවත් එකිනෙක කැපිලා තියෙනවා. අන්න ඡේදන වෙලා ඒ රේඛා දෙක ඡේදනය වෙලා තියෙනවා. ඒ රේඛා දෙක කිනක හමු වෙලා ඡේදනය වීමක් වෙලා තියෙනවා. හැබැයි හිතන්නකෝ PQ කියන රේඛාවයි PQ කියන රේඛාවයි XY කියන රේඛාවයි මෙන්න මෙහෙම පිහිටියෝ. PQ කියන රේඛාවයි XY කියන රේඛාවයි මෙන්න මේ විදියට පිහිටනවා නම් PQ කියන රේඛාවයි XY කියන රේඛාවයි මෙන්න මෙහෙම ඡේදනය නොවි මේ කියන රේඛා දෙක එකිනෙක ඡේදනය නොවි මෙන්න මෙහෙම පිහිටනවා නම් ඒ කියන්නේ මේ රේඛා දෙක කොච්චරක් ඉස්සරහට ගියත් කොච්චරක් පස්සට ගියත් මේ රේඛාවත් කොච්චරක් තව ඉස්සරහට දික් කරත් කොච්චරක් තව පස්සට දික් කරත් මේ රේඛා දෙක එකිනෙක හමු වෙන්නේ නැහැ PQ කියන රේඛාවයි XY කියන රේඛාවයි එකිනෙක හමු වෙන්නේ නැහැ. අර රේල් පීලි දෙකක් හිතන්නකෝ. ඔගොල්ලෝ රේල් පීලි දෙක එක සමාන පරතරයක්. මේ රේඛා දෙක අතර එක සමාන පරතරයක් තියාගෙන ගමන් කරනවා. අන්න ඒ වගේ රේඛා යුගල, ඒ වගේ රේඛා දෙකකට අපි තවත් නමක් යුගලක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ රේඛා යුගලකට අපි කියනවා මොකක්ද? සමාන්තර සරල රේඛා කියලා. සමාන්තර සරල රේඛා කියලා. ඒ කියන්නේ ඒ රේඛා එකිනෙක මුණ ගැහෙන්නේ නැහැ. නමුත් දැන් මෙතනදි මොකද වුනේ? මේ කියන රේඛා දෙක මොකද වුනේ? එකිනෙක මුණ ගැහිලානේ, කැපිලානේ. ඒ රේඛා දෙක එකිනෙක ඡේදනය වෙලා. පැහැදිලිද? අන්න එවැනි රේඛා යුගලක් සමාන්තර නැහැ. නමුත් මේ රේඛා දෙක හිතන්නකෝ, මේ අවස්ථාව හිතන්නකෝ. මේ අවස්ථාවේදී ඔය කියන රේඛා දෙක එකිනෙක මුණ ගැහිලා නැහැ.
එකිනෙක හමු වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ එකිනෙක හමු නොවන එකිනෙක හමු නොවන සරල රේඛා අපි කියනවා සමාන්තර සරල රේඛා කියලා. ඉතින් රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වුම් කරන්නේ ඒක නිරූපණය කරන්න. මෙන්න මේ කියන සංකේතයේ යොදවන. මෙන්න මේ කියන සංකේතයේ යොදවන. මොකක්ද? ඊ හිසක් එකම දිශාවකට ය පෙන්නන දැන් මේක මේ පැත්තරනේ. එකම දිශාවකට පෙන්නන ඊ හිසකින් අපි රේඛා දෙක සමාන්තරයි කියලා කියනවා. එම රේඛා දෙක සමාන්තරයි කියලා කියනවා. දැන් උදාහරණයක් හිතන්න තව මෙන්න මෙහෙම මේ සමාන්තර සරල රේඛා ඔයගොල්ලෝ එදිනදා ජීවිතයේදී මුණගැහෙන අවස්ථා ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ වයිට් බෝඩ් එකම හිතන්න පුළුවන්. හරි මේ වයිට් බෝඩ් එකම හිතන්නත් පුළුවන්. මේකේ අපි ගත්තොත් මෙන්න මේ කියන සහ මේ පහලින් තියෙන. හරි මෙන්න මේ ධාර ගත්තොත් එකිනෙකට සමාන පරතරයකින් ඒ කියන්නේ එකිනෙක හමු වෙන්නේ ඒ රේඛා. හිතනකොට අපි ඕගොල්ලෝ දැන් වැඩ කරනවා නම් මේසයක් උඩ මේ මේසේ ධාර හිතන්න. ඒකෙත් තියෙන සමාන්තරව. හිතන්නකෝ ඕගොල්ලෝ ඉන්නේ කාමරේ ළඟ ඒ කාමරේ ජනේල දිහා බලන්න ඒ ජනේල ඔළුවහුව දිහා බලන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ කාමරේ දොරේ ඔළුවහුව දිහා බලන්න ඔළුවහුව කියන එක දන්නවනේ. ඒකේ බලන්න ඒකේ තියෙනව නේද සිරස් අතට සරල රේඛා එහෙම නැත්නම් සිරස් අතර තියෙනව නේද ඔළුවහුව. ඒතර ඒව පිළිදන එක සමාන. දැන් ඔළුවහුව පිළිදන දැන් ගෙදර දොරේ ඔළුවහුව පිළිදනවනේ මෙන්න මෙහෙම පිළිදනවද? මෙන්න මෙහෙමද දොරේ ඔළුවහුව පිළිදන්නේ? ඔව් දොරේ ඔළුවහුව ඔන්න ඔහමද පිළිදන්නේ? මෙන්න මේ ඔළුවහුව මෙන්න මෙහෙම ලඟ වෙලා තියෙන්නේ. මේ පැත්ත මේ මෙහෙම ලඟ වෙලා. ඒතර දොර තියෙන්න ඕනේ මේ විදිහට. එහෙමද තියෙන්නේ? නැහැනේ. ඔව් ශසිලු කල්පනා කරනවා එහෙමද තියෙන්නේ කියලා. හොඳට බලන්න. මෙන්න මෙහෙම නේද තියෙන්න ඕනේ දොරේ ඔළුවහුව. ඔහොම නේද? ඒතර මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි එකිනෙක හමු වෙන්නේ නැති විදිහට නේද පිළිදන්නේ? මෙන්න සමාන්තර සරල රේඛා. මෙන්න සමාන්තරව පිහිටන සරල රේඛා. හරි නේද? දැන් ඔගොල්ලෝ ගෙදර ජනේලයක් හිතන්නකෝ. එතකොට ඒ ජනේලේ ඉහළින් මෙන්න මෙහෙමත් හරි මෙන්න මේ විදිහට නේද? එතකොට මෙන්න මේකයි මෙන්න මේකයි සමාන්තරව පිහිටනවා නේද? මෙන්න මේ රේඛාවත් මෙන්න මේ රේඛාවත් එකිනෙක හමු වෙන්නේ නැහැ නේද? සමාන්තරව පිහිටනවා නේද? අන්න සමාන්තර සරල රේඛා එකිනෙක හමු වෙන ඉනිමග හරි ඒත් එකම රේල් පීල්ල හිතන්නකෝ රේල් පීලි දෙකක් හිතන්නකෝ. ඒකත් පිළිතුරු. හැබැයි ඒකේ තියෙන පොඩි කාරණේ තමයි ඒක සමාන්තර සරල රේඛා වගේම සමාන්තර වක්‍ර රේඛාත් වෙන. මොකද රේල් පීලි හැමතිස්සෙම හරි කෙලින්ම පිළිටන්නේ නැහැ නේ. මෙන්න මෙහෙම ඔයගොල්ලෝ දැකලා ඇති වම් කුත් තියෙන තැන් තියෙනව නේ. ඔයගොල්ලෝ දැකලා ඇති මං හිතන්නේ රේල් පීලි දෙකක් යනකොට මෙන්න මෙහෙම වම් කුත් තියෙනව නැත. ඒදි හරි කෙලින්ම පාර තියෙන්නේ පැරේල් පාර. එහෙම වෙන්නේ නැහැ. එතකොට සමහර තැන්වලදී මේ රේඛා මොකද වෙලා තියෙන්නේ? වක්‍ර වෙලා. හරි. එතකොට සමාන්තරද මේ පාඩමේදී අපි කතා කරන්නේ සමාන්තර සරල රේඛාණී ඇද නැති ඉරිනේ. එතකොට රේල් පීලෙදී අපි සමහරක අවස්ථාවලදී දකින්න අර වක්‍ර වෙලා තියෙන අවස්ථා. එතකොට ඒ කියන්නේ සමාන්තර සරල නෙවෙයි සමාන්තර වක්‍ර රේඛාත් පිළිටන්න පුළුවන්. එහෙම අවස්ථාත් තියෙනවා. හරිද? අපි මේ පාඩමේදී කතා කරන්නේ සරල රේඛා සම්බන්ධයෙන් විතරයි. දැන් හිතන්නකෝ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා කියන. මේ ඍජු කෝණාශ්‍රයේ නම තමයි ABCD. මේ ඍජු කෝණාශ්‍රයේ නම තමයි ABCD. එතකොට මේ ABCD කියන ඍජු කෝණාශ්‍රයේ සමාන්තර සරල රේඛා තියෙනවද නැද්ද? ABCD කියන ඍජු කෝණාශ්‍රයේ සමාන්තර සරල රේඛා තියෙනවද නැද්ද? කවුරු කවුරුද සමාන්තර වෙන්නේ? පුළුවන් නම් කියන්නකෝ බලන්න. එක රේඛා ඛණ්ඩයක් AB, තව ඉන්නව BC, තව ඉන්නව CD, තව ඉන්නව AD. කවුරු කවුරුද සමාන්තර වෙන්නේ? අන්න ඒකයි. ජෝඩුවක් එන්න ඕනේ දෙන්නෙක් එන්න ඕනේ. මෙයයි මෙන්න මෙයයි. මෙන්න මෙයයි මෙන්න මෙයයි. අන්න එහෙම වෙන්න ඕනේ. කවුරු කවුරුද සමාන්තර වෙන්නේ? එහෙම කියන්න බෑ. අපි කියන්න ඕනේ යුගලක් තෝරලා. මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි. කවුරු කවුරුද? ඒතර මම ඔයගලන්ට කිව්වා රේඛා ඛණ්ඩය නම් කරනකොට කොහොමද නම් කරන්න ඕනේ? දෙපැත්තේ කෙළවරවල් දෙක. දෙපැත්තේ කෙළවරවල් දෙකේ තියෙන අකුරු දෙකෙන් තමයි රේඛාව නම් කරන්නේ. එතකොට මෙතන තියෙන රේඛාවක් කවුද? AB. එහෙම නැතුව A,B නෙවෙයි. A,B කිව්වොත් වැරදි. මේ රේඛාව නම් කරන්නේ කොහොමද? මේ රේඛාව නම් කරන්නේ කොහොමද? දෙකලවර දෙපැත්තෙම තියෙන අකුරු දෙක කියන්න ඕන. එහෙනම් AB. එහෙනම් AB කියන රේඛාව හා එයාට කවුද ගැළපෙන එක කියන්න බලන්න. එයත් එක්ක සමාන්තරව පිටන්නේ කවුද?
නිතුලි කියනවා හරි එහෙනම් AB එක ගැලපෙන්නේ කවුද AB ත් එක ගැලපෙන එක්කෙනා කවුද අන්න එහෙම දෙකලවර නම් දෙකෙන් කියවෙන්න ඕනේ අන්න හරි එහෙනම් AB ත් එක ගැලපෙන්නේ කවුද මෙන්න මෙයා ඉතින් මෙයාගේ නම් මොකද්ද D නෙවෙයි එයාගේ නම් මොකද්ද දෙකලවර නමින් කියන්න ඕනේ දෙකලවරම තියෙන අකුරු දෙක එහෙනම් DC එහෙනම් AB කියන සරල රේඛාවයි DC කියන සරල රේඛාවයි එක සමාන පරතරයකින් කියන්නේ ඒ රේඛා දෙක එකිනෙක හමු වෙන්නේ නැහැ අන්න සමාන්තරයි තව නැද්ද අපිට ගන්න අන්න එක جوړුවක් කිව්වා AB හා DC කියන රේඛා එකිනෙක සමාන්තර වෙනවා එහෙනම් අපිට ඊක්සක් දාලා පෙන්වන්න පුළුවන් එකිනෙක සමාන්තර වෙනවා ඒක හරි තව AD කියන මෙන්න මෙයා මේ දෙකලවර නම AD එහෙනම් AD හා තව කවුද ඉන්නේ අපිට AD හා තව කවුද ඉන්නේ අපිට BC අන්න හරි AD හා BC ඔන්න සමාන්තර සරල රේඛා යුගම් ඔක ඇතුලේ තියෙන සමාන්තර සරල රේඛා යුගම් එහෙනම් පැහැදිලි වෙන්න ඕනේ මොකක්ද සමාන්තර සරල රේඛා කියන්නේ කියන එක සමාන්තර සරල රේඛා කියන්නේ කියන එක හරිද කට්ටිය මොකක්ද රේඛා ඛණ්ඩයක් කියන්නේ කියලා කිව්වා ඒ රේඛා ඛණ්ඩ දෙක එකිනෙක හමු වෙනවා නම් අපි කියනවා ඡේදනය වෙනවා කියන එක එහෙම හමු නොවන රේඛා දෙකක් අපි කියනවා මොකක් කියලාද සමාන්තර සරල රේඛා දෙකක් කියලා එතකොට ඒ කියන සමාන්තර සරල රේඛා දෙකක් අතර තියෙන පරතරය තියෙනවනේ ඒ පරතරයට අපි කියනවා ළමයි මොකක් කියලාද ඒ රේඛා දෙක අතර තියෙන පරතරයට අපි කියනවා ලම්බ දුර කියලා ඒ රේඛා දෙක අතර තියෙන පරතරයට අපි කියනවා මොකක් කියලාද ලම්බ දුර කියලා ඒ රේඛා දෙක අතර තියෙන කෙටිතම පරතරය මේ රේඛා දෙක අතර තියෙන කෙටිතම පරතරය අපි හඳුනන මොකක් කියලාද ලම්බ දුර ඒක ලම්බ කියන වචනයට හේතුව මෙන්න මෙතන මේ කියන පරතරයයි මේ කියන රේඛාවයි අතර හැදෙන කෝණය මොන කෝණයක්ද උගලන්ට මේක මතකද හයි අපි තව ඉස්සරහට කෝණ වර්ග ගැන ඉගෙන ගන්නවා මෙන්න මේ ආකාරයේ කෝණයකට කිව්ව නම මතකද මෙන්න මේ ආකාරයේ කෝණයකට කිව්ව නම මතකද කාට හරි අපි ඒකට නමක් කිව්වා මතකද අර කැපිටල් එල් ආකාරයේ ෂේප් එකකට තිබ්බ කෝණ ගියවෘති කෝණ වර්ග පහක් ඉගෙන ගන්න. ඒකේ මේ ඇවිල්ලා මොකක්ද මේ? සුළු කෝණයක්ද? මහා කෝණයක්ද? නෑනේ ඍජු කෝණයක්. Very good. ඒකට අපි කියන්නේ ඍජු කෝණයක් කියලා. මෙන්න මෙතන මේ කියන කෙටිතම දුරයි මේ කියන රේඛා ඛණ්ඩය අතර තියෙන කෝණය ඍජු කෝණයක් හින්දා ඒකට අපි කියනවා ලම්බ දුර කියලා. ලම්බ කියන්නේ ඍජු කියන එක. ලම්බ කියන්නේ ඍජුයි කියන එක. හරි කෙලින් පිහිටනවා කියන එක. එහෙනම් සමාන්තර සරල රේඛා දෙකක් අතර පරතරයට අපි කියනවා ඒ රේඛා දෙක අතර තියෙන ලම්බ දුර කියලා. ඒ රේඛා දෙක අතර තියෙන ලම්බ දුරක් කියලා. හරි අපි ඉදිරියට ඒ ගැන කතා කරමු. සමාන්තර සරල රේඛා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් දල අදහසක් සහ සමාන්තර සරල රේඛා ඕගොල්ලෝ එදිනෙදා දක්නට ලැබෙන අවස්ථා ගැන ගත්තොත් චූටි අදහසක් එන්නේ නැති කියලා හිතමු. පොඩි සටහනක් තියෙනවා අපිට වැදගත් කරුණු ටිකක් ලියා ගන්න. අපි මේ සටහන සම්පූර්ණ කරන් යමු මේ පාඩම යටතේ ඔයාලට මතකයේ තියාගත යුතු පොඩ්ඩක් අමතර කරුණක් එක්ක හරි අච්චුපත ගන්නකෝ අච්චුපත ලෙන්නකෝ හරි අච්චුපතේ ඔයාලා එන්නකෝ හත් වෙනි පාඩමට ඒ කියන්නේ පිටු අංක 67 පෙරලන්නකෝ හරි පිටු අංක 67 ක්‍රියාකාරකම 1 මෙන්න මේ කියන කාරණා දෙක ඉක්මනට කරන්නකෝ ක්‍රියාකාරකම 1 ක්‍රියාකාරකම 1 සරල ධාරය කියන්නේ අනේ අඩු රූල හොඳේ අඩුලක් භාවිතා කර ඍජු රේඛාවක් ඒ කියන්නේ හරි කෙලින් ඉරක් අඳින්නලු මෙම සරල රේඛාව සිම්පල් L විදියට නම් කරලා තියෙනවා. මේ රේඛාවට පොදු නමක් කියලා තියෙනවා සිම්පල් L කියලා. L කියන සරල රේඛාව මත A හා B කියලා ලක්ෂ දෙකක් ලකුණු කරන්න. මෙන්න මේ විදියට. ටග්ගල ඒ ක්‍රියාකාරකම් කරන්නකෝ. ඉක්මන් කරලා. හරි ඒ ක්‍රියාකාරකම් කරන්නකෝ ටග්ගල. අචුපතක් ළඟ නැත්තම් මේක බලාගෙන කරන්න. අපි මේ කතා කරමින් ඉන්නේ සඳරු 7 වෙනි පාඩක මාතෘකාව සමාන්තර සරල රේඛා.
සමාන්තර සරල රේඛා. හරි නොලඟේ තාම ලොකු දේවල් මොකුත් කිව්වේ නැත. මම මේ කිව්වේ ක්‍රියාකාරකම් පොඩ්ඩක් බලමු කියලා. අඩුලක් නැතුව අඳින්න එපා. අඩුලක් අරගෙන අඳින්න. හරි ඍජු රේඛාව ඇඳලා AB ලක්ෂ ලකුණු කරලා ඉවරනම් හරිද මේ කියන රේඛාව ඇඳලා ඒ මත AB ලක්ෂ ලකුණු කරලා ඉවරනම් දෙපාරක් අඳින්න එපා හොඳේ එක රේඛාවක් ඇඳලා ඒක මත AB කියලා ලකුණු කරන්න දෙපාරක් අඳින්න ඕනේ නැහැ අවසානයේ මේ රේඛාවට පහලින් මෙන්න මේ තරු දෙක දාලා තියෙන පරතරය අතර ලියලා තියෙන දෙය ලියා ගන්න L කියන සරල රේඛාවේ AB කොටස AB සරල රේඛා ඛණ්ඩය ලෙස හඳුන්වනු ලබයි රේඛාවකින් කොටසක් AB සරල රේඛා ඛණ්ඩයේ A හා B කැපිටල් A හා කැපිටල් B ලක්ෂ M සරල රේඛා ඛණ්ඩයේ අන්ත ලක්ෂ අන්ත කියන්නේ කෙළවරවල් කියන එක අන්ත ලක්ෂ ලෙස හැඳින්වේ මෙතනල මෙතනට ලියා ගන්න හරි කොහොමද ඉවරයි මම හිතන්නේ දැන් නම් හොඳයි ඊළඟට ඔගොල්ලෝ එන්නකෝ ඊළඟ පිටුවේ අපිට තියෙනවා මෙන්න මෙහෙම කරුණක් ලියා ගන්න මම දැන් ඔයගලන්ට නිරූපණය කරලා දෙන්නකෝ රේඛා ඛණ්ඩ දෙකක් ඔන්න L කියලා රේඛා ඛණ්ඩයක් M කියලා රේඛා ඛණ්ඩයක් තියෙනවා කැපිටල් O වලදී කැපිලා තියෙනවා හැබැයි මේ තවත් රේඛා ඛණ්ඩ දෙකක් P හා Q කියලා ඔය රේඛා ඛණ්ඩ දෙක නම් එකිනෙක ඡේදනය වෙලා එකිනෙක කැපිලා නැහැ හරි බලන්න ඒගොල්ලෝ කරුණු දෙකක් කියලා තියෙනවා පළවෙනි කරුණ විදියට මොකක්ද කැපිටල් L සිම්පල් L සහ M සරල රේඛා දෙක ඕහිදී ඡේදනය වේ මෙතන P හා Q සරල රේඛා දෙක එකිනෙක ඡේදනය නොවේ මෙන්න මේ අවස්ථාව දෙක ටග් ගාලා ඇඳ ගන්නකො මෙන්න මේ අවස්ථාවත් ඒත් එකම මේ අවස්ථාවත් මේ අවස්ථාව දෙක ඇඳ ගන්නකො ඉන් පස්සේ තරුවක් දාලා ලියමු මෙන්න මේ කොටු කළ තියෙන දේ එකිනෙක ඡේදනය නොවන සරල රේඛා දෙකකට සමාන්තර සරල රේඛා දෙකක් යයි කියනු ලැබේ. මෙන්න මෙතන ඉල මෙතන. ඉතල මේ අවස්ථා දෙකම ඇඳ ගන්න. මේ කරුණු දෙකක් දා ගන්න. මෙන්න මේ කරුණු දෙකක් දා ගන්න. මේක ඇඳලා ඊට පහලින් මේකත් ওই කාරණා දෙක මාක් කර ගන්න. මේ කාරණේ මුලින් අඳ ගන්න මේ කාරණේ තල ගන්න මේ දෙක අඳ ගන්න ඒත් එකම තරුවක් දාලා මේක ලියන්න එකිනෙක ඡේදනයේ නොවන සරල රේඛා දෙකකට සමාන්තර සරල රේඛා දෙකක් කියයි කියනු ලැබේ.
හරිද හරි ඒකත් ලියලා ඉවරයි අවසාන වශයෙන් මෙන්න මේක දාගන්න ඒ කාරණා දෙක ලියලා ඉවර කට්ටිය ඡේදනය වෙන විදිය පෙන්නවා ඡේදනය නොවන විදිය පෙන්නවා ඒ අනුව ඡේදනය නොවන රේඛා දෙකකට සමාන්තර සරල රේඛා දෙකක් කියලා කිව්වා ඒක ඉවර කට්ටිය මෙන්න මේ කරුණ දාගන්න මෙන්න මේ කරුණ දාගන්න ඉවරයි සරල රේඛා කිහිපයක් සමාන්තර බව දැක්වීමට මෙන්න මේ කරුණ දාගන්න අවසාන වශයෙන් මෙන්න මේක සරල රේඛා කිහිපයක් සමාන්තර බව දැක්වීමට රූපේ දක්වන ආකාරයට ඊහිස් එකම දිශාවකට යොදනු ලැබේ ඒක ලියලා ඉවර වෙලා මෙන්න මේක කොටු කර ගන්න ඒක ලියලා ඉවර වෙලා මෙන්න මේක කොටු කර ගන්න ඒක ලියලා මෙන්න මේ රූපය ඇඳ ගන්න අඩුවල පාවිච්චි කරන්න නිකන් අදින්න පා අඩුවල පාවිච්චි කරන්න මූලිකව අද දවසේ මතක තියාගන්න ඕනේ මොකක්ද සමාන්තර සරල රේඛා යුගල කියලා කියන්නේ කොහොමද අපි ඒක හඳුනාගන්නේ කොහොමද අපි ඒක නම් කරන්නේ ඔය කියන කරුණු තුන විතරයි ඔන්න මම අද දවස තුල ඔයාලට කියලා දුන්නා ඒත් එකම දැන් පුරුදු වෙන්න ඕනේ හොයන්න සමාන්තර සරල රේඛා කොයි කොයි තැන්වලද දකින්න කියලා हरी ने तुम्हें कोई कोई तेंगवाले तो अभी दापने टेले बेन किया ला तभी छुट्टा खीता नो හරිද වැඩි හරි මේක ලියලා මේ මම කොටු කරලා තියෙන රූපය ඇඳ ගන්න ඊළඟ දවසේ අපිට තියෙනවා සමාන්තර සරල රේඛා අඳින විදිය ඉගෙන ගන්න සමාන්තර සරල රේඛා අඳින විදිය ඉගෙන ගන්න ඕනේ මම ඊළඟ සතියේ ඒ ටික කරනවා එතකොට ඔයාලට අවශ්‍ය වෙනවා ලබන සතියේ වෙනකොට ළඟ තියාගන්න ඔයගොල්ලෝ දැකලා තියෙනවා ත්‍රිකෝණේ වගේ අඩුවුලා එකට අපි කියන්නේ විහිත චතුරාශ්‍රය කියලා. ළමයි අහලා ඇති සමහරක් විට. ඒකට අපි කියන්නේ විහිත චතුරාශ්‍රය කියලා. මම පෙන්නන්නම්කෝ. මේ දෙන්නේ. අපිට ඕනේ මෙන්න මේ කියන අඩුවල. දෙකෙන් එකක් තිබ්බම ඇති. කවකටු පෙට්ටිය දිනන මේ වගේ දෙකක්. මේකෙන් එකක් මොකක් හරි එකක් තියෙන ඕනේ ළඟ අනිවාර්යෙන්. හරිද? ලබන සතියේ මෙන්න මේ කියන විහිත චතුරාශ්‍රයේ වැඩ ටික තමයි ලබන සතියේ මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න මෙන්න මේ කියන විහිත චතුරාශ්‍රය. ඒ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හරිද? ඒ ටික සූදානම් කරගන්න ඊළඟ සතියේ එහෙමනම් හෝම්වර්ක් විදියට ඇගීම් අංක දෙක විතරයි මම ඔන්න අදට දෙන්නේ. මේ පාඩම ඔස්සේ හෝම්වර්ක් එකක් තාම කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඇගීම් අංක දෙක සම්පූර්ණයෙන් අවසන් කරන්න ලබන සතියේ බලාපොරොත්තු වෙනවා. මේ කියන කරුණු ටික අවසන් කරලා අපේ ඊළඟට තියෙන මේ වාරයේ වැදගත්ම පාඩම වෙන සදීශ සංඛ්‍යා කියන පාඩම උගන්වන්න පටන් ගන්න. අපිට තියෙන වැදගත්ම පාඩම. ගිය අවුරුද්දේදී අපි කතා කරපු සංඛ්‍යා රේඛාව කියන පාඩමේ ඉදිරි කොටස තමයි ඔන්න ලබන සතියේ පටන් ගන්නෙ. මේ අපි අද කතා කරන්න පටන් ගත්ත මේ පාඩම නම් එච්චර ලොකු පාඩමක් නෙවෙයි. මේකෙ පොඩ්ඩක් ක්‍රියාකාරකම් තමයි ගොඩක් තියෙන්නේ. මේ පාඩම ගොඩක්ම හොඳයි අපිට ෆිසිකල් පන්තියකදී ඒ කියන්නේ සාමාන්‍ය පන්ති කාමරයකදී කරන්න පුළුවන් වුණා නම් ගොඩක් වටිනා පාඩමක් මේක. පුළුවන් උපරිම දේ ඒකයි මම දැන් ලියා ගන්න අවශ්‍ය කරුණු ටික උගලන්ට මේකේ මාචි පොතේම කරගන්න කියලා කිව්වේ. මේ ටික වැදගත්. මේ ටික මතක තියාගන්න එක වැදගත්. ලොකු පාඩමක් නම් නෙවෙයි මේක හැබැයි. මේක නිර්මාණ පාඩමක්. ක්‍රියාකාරකම් සහිත පාඩමක්. හරිද? අපේ කට්ටිය දැන් මම හිතන්නේ ඉවරයි කියලා. හොඳයි. යන අතරතුරේ මොකක් හරි අඩුපාඩුවක් මැද්දේදී සිද්ධ වුණා නම් මම අද රාත්‍රී වෙනකොට මේකේ රෙකෝඩින් එක ඔයගලන්ට දෙන්නම්. ඒ නිසා නැවත පොඩ්ඩක් බලලා අද දවසේ මුලින් අපි කතා කරපු ඇගේ මංක එකේ අඩුපාඩු තිබ්බනම් ඒ ටික නැවත කාලේ සම්බන්ධ ගැටළු වල අඩුපාඩු තිබ්බනම් ඒක නැවත බලලා ඉවර වෙලා වැඩ ටික සම්පූර්ණ කරා. හරිද? එහෙනම් අදට වැඩේ මෙතනින් නතර කරනවා. ආයිබෝන් ඔක්කොමලට
හරි එහෙමනම් පරිස්සමෙන් ඉන්න හොම්වර්ක් කරන්න බුත්සන්නයක් උමලයි